හාලෙලූයා. ලස්සන උදෑසනක් දුන්නා වූ දෙවියන් වහන්සේ ඉදිරියේ කී දෙනෙක් සතුටින් ඉන්නවද? කී දෙනෙක් සතුටින් ඉන්නවද? දෙවියන් වහන්සේගේ අභිමුඛයේ මේ වෙලාවේදී උන්වහන්සේට ස්තුති කරමින් උන්වහන්සේට ප්‍රශංසා කරමින් අද දෙවියන් වහන්සේ ඒ කැඳෙව්වා වූ භක්තිවන්තයෙක් ලෙස උන්වහන්සේගේ කාරණාව මේ සබත් දවස ශුද්ධව ගත කරන්නට දෙවියන් වහන්සේගේ උතුම් කරුණාව ඔබේ ජීවිත මැදට මේ දවසේදී ලැබී තිබෙනවා. හාලෙලූයා. ඒගෙන අපි අපේ දෙවියන් වහන්සේට ස්තුතිවන්ත විය යුතුයි. මක් නිසාද? ස්වාමින් වහන්සේගේ අභියස අවශ්‍ය වන්නේ හැම ගබඩා කරුවෙකුගේම විශ්වාසවන්තකම. හාලෙලූයා. එබැවින් දෙවියන් වහන්සේ සැබවින්ම ඔබ ගැන සතුටු වෙනවා. ඔබ ළඟ ඉන්න කෙනාට කියන්න, මේ වෙලාවේදී ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සිටීම ගැන මගේ දෙවියන් වහන්සේ සැබවින්ම සතුටු වෙනවා. හාලෙලූයා. ශුද්ධාත්මයන් වහන්සේ කොපමණ ප්‍රීති වෙනවා ඇද්ද උන් වහන්සේගේ අභිමුඛයේ ඔබ සිටීම ගැන. හාලෙලූයා. මේ අවුරුද්දෙදි අපි පස්වෙනි සබත් දවස ස්වාමින් වහන්සේ ඉදිරියේ මහිමාන්විතව අපි පස්සු කරමින් යනවා. මේ පැය දක්වාම මේ අවුරුද්දේ පටන්ගත්තු දවසේ ඉඳලා ස්වාමින් වහන්සේ ඔබව සුරක්ෂිත කරලා උන්වහන්සේගේ කරුණාවෙන් වට කරලා උන්වහන්සේගේ අනුග්‍රහය ඔබේ ජීවිත මැද්දේ ඔබේ දිව්‍යන් වහන්සේ තබා තිබෙනවා. හාලෙලූයා. එනිසා ඔබගේ දකුණු අත ඔසවලා ජේසුට කියන්න, ස්තුති ජේසු, ඔබ මා ගැන උසස් සැලසුම් තබලා මාව ආශිර්වාද කරනවා. මාව ඔබගේ දෑස් මැද්දේ ඔබ වහන්සේ තබලා ඔබ වහන්සේ සතුරා මා ඉදිරියේ ප්‍රීති නොවන පිණිස ඔබ මගේ පක්ෂයේ ඉඳලා මාව ජයට පමුණවනවා. හාලෙලූයා. ඒ දෙවියන් වහන්සේ සමබෝධෙම යහපත් වෙ ඉන්නවා. හාලෙලූයා. මේ අවුරුද්දේ ජයග්‍රහයේ ගමනක්, ජයග්‍රහයි කිතුණු ජීවිතයක් ඔබ බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ අවුරුද්දේදී ඔබ සතුටින් ඉන්නවා. මක් නිසාද? ඔබගේ වර්ෂය ඔබ සතුටින් ආරම්භ කළේ ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔබ උන්වහන්සේව සතුටු කරන්නා වූ දවස් මාසවල් ස්වාමින් වහන්සේගේ අභියස මේ අවුරුද්දේදී අපි ගත කරන්නට ඕන කියලා. හාලෙලූයා. එම නිසා ස්වාමින් වහන්සේ ඉදිරියේ හොඳ සලස්මක් ඇතුව ස්වාමින් වහන්සේ ඉදිරියේ මේ අවුරුද්දේ ඔබ ගමන් කරනවා. පසුුණ අවුරුදු වල ඔබගේ ජීවිතයට සලස්මක් තිබෙන්නට නැතුව ඇති, අරමුණක් තිබෙන්නට නැතුව ඇති. නමුත් මේ අවුරුද්දේ ස්වාමින් වහන්සේ ඉදිරියේ ජයග්‍රහී ජීවිතයක් ඔබත් මමත් භුක්ති විඳින්නට ඕන නිසා මේ අවුරුද්දේ ඔබ සලස්මක් ඔබේ ජීවිතයේ දවස් වලට ඔබ දමා තිබෙනවා. ඒ තුල ස්ථිරව ඉන්න, ඒ තුල වමටවත් දකුණටවත් හැරෙන්නට අවශ්‍ය නැහැ. ස්වාමින් වහන්සේ දෙසම බලාගෙන යන අය තමන්ගේ සවි අලුත් කරගන්නවා කියලා යෙසාය පොතේ 40 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදයට එද්දී ඔබට දැක ගන්නට පුළුවන්. උන්වහන්සේ දෙස බලන අය ක්ලාන්ත වෙන්නට යන්නේ නැහැ. එනිසා මේ අවුරුද්දේ ඔබගේ දැස් ස්වාමින් වහන්සේ වෙත ඉලක්කගත කරගෙන ඉන්නවා. එනිසා ඔබ විශ්වාසයෙන් ඔබට කියන්නට යනවා, මේ අවුරුද්දේ පසුුණා වර්ෂ වගේ මම ක්ලාන්ත වෙන්නට යන්නේ නැහැ. මගේ සිතෙන් මම දිය වෙලා මම කලකිරෙන්නට යන්නේ නැහැ. මක් නිසාද? මේ අවුරුද්දේ මම දැඩිසේ තීරණය කරගෙන ඉන්නවා මගේ දිව්‍යන් වහන්සේ දෙස බලාගෙන ගමන් කරන්නට. හාලෙලූයා. ඉලක්කයක් නැති අය, දර්ශනයක් නැති සෙනග හිතුවක්කාර වෙනවා. නමුත් මේ අවුරුද්දේදී ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔබ ඔබේ ජීවිතයට ඔබේ පෞලෝ උදෙසා ඔබ දර්ශනයක් ඇතුව ගමන් කරන කෙනෙක්. හාලෙලූයා. ඔබ මේ වන තෙක් ඔබගේ ජීවිතයේ මේ අවුරුද්ද ඔබ කොහොමද ගත කරන්න ඕන කියන ඒ සලස්ම ඔබගේ ජීවිතයට තවම දමල නැත්තම් පෙබරවාරි මාසයේ ආරම්භ කරන්නට පෙර ආතුව ඔබ ඔබගේ ජීවිතයට සලස්මක් දාන්නට ඕන. හාලෙලූයා. එනිසා ස්වාමින් වහන්සේ ඔබ ළඟ ඉඳලා ඔබ ආශිර්වාද කරනවා. මක් නිසාද? අපගේ යාඥාවල නිරන්තර මෙනෙහි කිරීම නම් මේ දොරටුවෙන් ඇතුල් වෙන දෙවියන් වහන්සේගේ හැම දරුවෙක්ම මේ අවුරුද්දේ විශේෂ ආශිර්වාදාත්මක ජීවිතයක් ඔවුන්ගේ දවස්වලදී භුක්ති විඳින්නට ඕන කියලා. හාලෙලූයා. ඒ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි හැම කෙනෙක්ම ශුද්ධ වූ මතයුතුමා විසින් ලියන ලද සුභාරංචි පත්‍රයේ අපි 28 වෙනි පරිච්ඡේදයෙන් අපි ආරම්භ කරන්නට යනවා. ස්වාමින් වහන්සේ ඉදිරියේ ශුද්ධාත්මයන් වහන්සේ අද දවසේ සභාවට පිළිල කළා වූ වචනය. අපි 16 වෙනි පදයේ ඉඳලා 20 වෙනි පදයේ දක්වා අපි හැම කෙනෙක්ම සාවධානව කියවන්නට යනවා. Yeah.
ඔබේ වචනේ ඔබේ බයිබලේ ඒ ආකාරව තිබුණා නම් ඔබ හැම කෙනෙක්ම ආමෙන් කියලා දිව්‍යන් වහන්සේ ඉදිරියේ ඔබ එකඟ වෙන්නට යනවා. හැලෙලූයා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එදා මළවුන්ගෙන් උත්ථාන වුණාට පස්සුව ස්වර්ගයට නගින්නට පෙර ආතු තමන්ගේ ශ්‍රාවකයන් තමන්ගේ ගෝලයන්ව සම්මුඛ වුණා. ඒ ස්ථානයේදී අපි දකිනවා 16 වෙනි පදය ගෝලයෝ 11 දෙනා යේසුස් වහන්සේ තමන්ට නියම කළ ගලීලයේ කන්දට ගියෝය. කවුද මේ ගලීලයේ කන්දට ගියා වූ අය? මා සමග ඔබ කතා කරන්නට යනවා. කවුද මේ ගලීලයේ කන්දට ගියා වූ අය? ඇහුන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන්. උන්වහන්සේ තමන් ශ්‍රාවකයන් ලෙස උන්වහන්සේගේ සේවා කාලයේදී උන්වහන්සේගේ උපකාරයට උන්වහන්සේ තෝරා ගත්තා වූ උන්වහන්සේගේ ගෝලයන්. හැලෙලූයා. මේ ගෝලයන් යේසුස් වහන්සේ නියම කළ ඒ ගලීලයේ කන්දට ගියාලු. ඔහු උන්වහන්සේ දැක උන්වහන්සේට නමස්කාර කළාලු. නමුත් සමහරෙක් සැක කළා කියලා අපි ඒ 17 වෙනි පදේ අවසාන කොටසේදී දකිනවා. යේසුස් වහන්සේ ඔවුන් ළඟට ඇවිත් කතා කොට ස්වර්ගයේද පොළොවේද සියලු බලය මට දීලා තිබෙනවා. කාටද මේ යේසුස් වහන්සේ කියන්නේ? ගෝලයන්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා පොළොවේ ස්වර්ගයේ සියලු බලය යේසුස් වහන්සේට තියෙනවා කියලා උන්වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට තමන්ගේ ගෝලයන්ට උන්වහන්සේ එදා ඒ ගලීලයේ කන්දේදී ස්වාමින් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට කියනවා. ඒ නිසා නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා. කාටද මේ කියන්නේ? ගෝලයන්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා නුඹලා ගොස් සකල ජාතීන් ගෝලයන් කරන්න. කාටද මේ කියන්නේ? යේසුස් වහන්සේගේ ගෝලයන්ට යේසුස් වහන්සේ කියනවා සකල ජාතීන් මාගේ ගෝලයන් කරන්න කියලා. හැලෙලූයා. ස්වාමින් වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ ප්‍රකාශය අවසන් වරට එදා ඒ ගලීලයේ කන්දේදී තමන්ගේ ශ්‍රාවකයන්ට පැවසුවේ සියලු ජාතීන් මාගේ ගෝලයන් කරන්න කියලා. අද දවසේ ස්වාමින් වහන්සේ ඔබව කැඳවලා තිබෙන කැඳවීම ගැන ඔබට අවබෝධයක් මේ වෙලාවේ එනවා ඇති. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කැමති වුණේ මාව සහ ඔබව උන්වහන්සේගේ ගෝලයක් කරන්නට. යම් හෝ ඒ කාරණාවකින් අද දවසේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මම දැනගෙන ඉන්නවා. අද දවසේ ඔබ දැනගෙන ඉන්නවා. ඔබේ ඒ තෝරා ගැනීම ඔබගේ කැඳවීම තුළ ස්වාමින් වහන්සේ යම් කාරණාවක් ඔබේ ජීවිතයේ සහ මගේ ජීවිතයේ ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වෙනවා. සමවිම්ම ඒ දෙවියන් වහන්සේගේ පණිවිඩ කරුවා ඔබ ළඟට ඇවිදින් ඔබගේ ජීවිතයේ සුභාරංචිය දෙද්දී ස්වාමින් වහන්සේ ඒ සුභාරංචිය තුල සමවිම්ම කැමති වෙලා සිටියා ඔබ යේසුස් වහන්සේගේ ගෝලෙක් බවට. හැලෙලූයා. ඔබ දැන හෝ නොදැන අද දවසේ ස්වාමින් වහන්සේගේ ගෝලත්වයට උන්වහන්සේ ඔබව මාව කැඳවලා තිබෙනවා. කී දෙනෙක් මේක පිළිගන්නවද? එදා ඒ සකල ජාතීන් උන්වහන්සේගේ ගෝලයන් කරන්නට කියලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අන්තිම වරට තමගේ ශ්‍රාවකයන් 11 දෙනාට උන්වහන්සේ අනක් දෙනවා, උන්වහන්සේ එල්ලීමක් දෙනවා සකල ජාතීන්ට සුභාරංචිය දීලා උන්වහන්සේගේ ගෝලයන් කරන්නට කියලා. අද බොහෝ මිනිස්සු හිතන් ඉන්නවා ඔබ ඇදහිලිවන්තයෙක්, ඔබ යම් ශ්‍රාවකයෙක්, ඔබ යම් කාරණාවක් උදෙසා කැඳවීම ලැබූ මිනිසියෙක් කියලා. සමවිම දෙවියන් වහන්සේගේ මිනිසනේ ඔබ ඔබේ සිතින් කුමන ආකාරයෙන් මේ වනතෙක් සිතාගෙන සිටියත් සමවිම උන්වහන්සේ ඔබව මාව කැඳවලා තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයක් ලෙස. එදා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දුන්නා වූ ඒ නියමය උනේ ඒ පොළොවෙත් ස්වර්ගෙත් බලය මට දීලා තිබෙනවා. ඒ නිසා ස්වාමින් වහන්සේ කියනවා නුඹලා ගිහිල්ලා හැම ජාතියක් හැම සෙනගක් හැම මිනිසියෙක් යේසුස් වහන්සේගේ ගෝලයක් කරන්නට කියලා. හැලෙලූයා. අද දවසේ කී දෙනෙක් ඔබගේ ජීවිතේ පිළිගන්නවද ඔබ මේ වෙලාවේදී ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයක් කියලා? අද බොහෝ මිනිසුන් මේ ගැන දන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ මිනිස්සුනේ ඔවුන් හිතනවා යම් ආගමකට අයිති නමස්කාර කරන්නෙක් පමණක් කියලා. ඔහු
యేసుస్ క్రీస్తుస్ వాంశයේ ඒ කැඳවීම තුල ඒ දර්ශනීය තුල ස්වාමින් වහන්සේ ඔබව මාව කැඳවලා තිබෙන්නේ උන්වහන්සේගේ ගෝලයක් ලෙස. උන්වහන්සේ යව පණිවිඩ කරුවා ඔබේ ඉදිරියට ආවේ ඔබව කැඳවුවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයක් ලෙස බව අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕන. අද බොහෝ කිතුනුවන් පවාදි වෙන වහන්සේගේ මිනිස්සුනේ ඒ ගෝලත්වයට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබව මාව පමනවල තිබෙනවා ඔබව මාව කැඳවල තිබෙනවා කියලා තවම ප්‍රමාද වෙලා ඉන්නවා ඔවුන්ගේ ජීවිතයේ මේ කාරණාව තේරුම් ගන්නට. මේ 2010 අවුරුද්දේ අපි තේරුම් ගන්නට ඕන අපේ ජීවිතයේ ගැඹුරෙන් ඇයි යේසුස් වහන්සේ මාව කැඳවල තිබෙන්නේ? මගේ කැඳවීම කුමන ආකාරව තිබෙනවද? මගේ කැඳවීමේ අන්තර්ගත වෙන කුමක්ද? මම සහ ඔබ ඔබේ ජීවිතයේ තේරුම් ගත යුතුව තිබෙනවා. මාගේ ජීවත්වීම සහ ඔබගේ ජීවත්වීමට සබවින්ම අර්ථයක් ඔබ ඔබගේ ජීවිතයේ මම මගේ ජීවිතයේ තවා ගත යුතුයි. උන්වහන්සේ ඔබව මාව කැඳවල තිබෙන්නේ ගෝලත්වයට. ළඟ ඉන්න කෙනාට කියන්න යේසුස් වහන්සේ මාව කැඳවල තිබෙන්නේ උන්වහන්සේගේ ගෝලයක් වෙන්නට. හලෙලූය. කී දෙනෙක් ප්‍රීති වෙනවද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබව උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් ලෙස උන්වහන්සේගේ ගෝලයෙක් ලෙස උන්වහන්සේ මේ වෙලාවේදී ඔබට කැඳවීමක් තබලා තිබෙනවා. හලෙලූයා. අපි අද දවසේ සතුටු වෙන්නට ඕන මක් නිසාද? තවත් එක්තරා වන්දනා කරුවෙක් නමස්කාර කරන්නෙක් පමණක් නොවේ. ඔබ දෙවියන් වහන්සේගේ ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රාවකයෙක් උන්වහන්සේගේ ගෝලයෙක්. හලෙලූයා. මේ වර්ෂයේදී අපි මේක ගැඹුරෙන් තේරුම් ගද්දි ස්වාමින් වහන්සේ ඉදිරියේ අපේ ආශිර්වාද අපි බහුලව අපේ ජීවිත මැදේට ඇතුල් වෙන්නව දොරටු අපේ ජීවිත මැදේ උන්වහන්සේ විවෘත කරන්නට යනවා. අපි දැනගත යුතු දෙවියන් වහන්සේගේ මිනිස්සුනේ පුත්‍රයා සහ සේවකයා අතර ඇති වෙනස. ස්වාමින් වහන්සේ ඔබව තවත් සේවකයෙක් ලෙස නොවේ උන්වහන්සේ ඔබ පුත්‍රයෙක් ලෙස කැඳවලා තිබෙනවා. හලෙලූයා. ඔබව ස්වාමින් වහන්සේ වාලෙක් ලෙස නොවේ ස්වාමින් වහන්සේ ඔබව පුත්‍රයෙක් ලෙස උන්වහන්සේ කැඳවලා තිබෙනවා. හලෙලූයා. අපි කොපමණ වාසනාවන්ත කෙනෙක්ද උන්වහන්සේගේ ගෝලත්වයට උන්වහන්සේ අපව කැඳවලා තිබෙනවා. අපි දකිනවා මේ ස්ථානයේ 20 පදය මා විසින් නුඹලාට අනකළු සියල්ලම පවත්වන්නට ඔවුන්ට උගන්වා පල්ලා. කාටද මේ කියන්නේ? යේසුස් වහන්සේගේ ගෝලයන්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා සකල ජාතීන් මාගේ ගෝලයන් කරන්න. මම නුඹලාට කියා දුන් දේ එනම් යේසුස් වහන්සේ ගෝලයන්ට කියලා දුන් දේ සකල ජාතීන් ගෝලයන් බවට පත් කිරීමේදී යේසුස් වහන්සේ ගෝලයන්ට කියනවා පත් වෙන්නා වූ ගෝලයන්ට උන්වහන්සේ ආඥා කළ සියල්ලම පවත්වන්නට ඒ අයට උගන්වන්නට ඕන කියලා. හලෙලූයා. ඔබට තේරෙනවද? ඔබව ඒ ගෝලකමඩ පත් කළ දෙවියන් වහන්සේ උන්වහන්සේ ඔබව පත් කළ ඒ අයට ආඥා කරලා තිබෙනවා උන්වහන්සේ ඔවුන්ට කියලා දුන් දේ ඔබට කතා කරන්නට ඕන කියලා. එනිසා දෙවියන් වහන්සේගේ මිනිසින් උන්වහන්සේගේ වචනේ පැහැදිලිව අපි මේ ස්ථානයේ දකිනවා. අපෙන් පසුව ඔබගේ සේවයෙන් ඔබගේ ගෝලත්වයේ සේවයෙන් ඔබට පසුව පත්වෙන්නා වූ ඒ ගෝලයන්ට ස්වාමින් වහන්සේ ආඥා කළදේ ඔබ ඔබ සුභාරංචියේදී ස්වාමින් වහන්සේගේ ගෝලයෙක් ලෙස උන්වහන්සේගේ පණිවිඩ කරුවෙක් ලෙස උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් ලෙස ඔබට දුන්නු ඒ ගෝලත්වයේ සේවයේ ඔබට පසුව පත්වෙන්නා වූ අයට උන්වහන්සේ කතා කළා වූ උන්වහන්සේ ඉගැන්වුවා වූ සියලු ආඥාවන් ඔබ ඒ අයට කියලා දෙන්නට ඕන. මා කියන තර්කය ඔබට තේරෙනවද? අපිට සුභාරංචිය දුන්නා වූ මිනිසයන්ගේ වගකීමව තිබුණා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආඥා කළ දේ අපේ ජීවිත මැදයට ගෙනහැර දක්වන්නට. සමවිම දිව්‍යන් වහන්සේගේ මිනිසුනි මේක තමයි එදා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගයට නැගුණායින් පසුව සිදුනා වූ කාරණාව. මේ සුභාරංචිය මිනිසයන්ගෙන් මිනිසයන්ගෙන් කාලෙන් කාලයට අද දවස දක්වාම ස්වාමින් වහන්සේ ඉදිරියේ පැතිර පවතිමින් සිටිනවා. අපෙන් පසුව පැමිණෙන්නා වූ ඒ ගෝලයන් උදෙසා අපිට වගකීමක් තිබෙනවා කියලා කී දෙනෙක් ඔබගේ හදවත් තුළින් මේ වෙලාවේදී තේරුම් ගනිමින් ඉන්නවද?
මෙවිලාවද ස්වාමීන් වහන්සේගේ මනුෂ්‍යනය අපිට වගකීමක් තිබෙනවා. අපෙන් පසුව අපි පත් කරන්නාව ඒ ගෝලයක් වන් ගැන. අපි ස්වාමීන් වහන්සේගේ අභියස අපි මේ සියලු කාරණාවන් දැනගෙන ඉන්නට ඕන. කීදෙනෙක් මේ වෙලාවදී විශ්වාස කරනවද තමන් දෙවියන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා? මේ අයට මේ මාතෘකාව යටතේ ඉදිරියට හොඳ තේරුම් ගැනීමක් ඇතුව ඉදිරියට යන්නට පුළුවන්. අපි සැබවින්ම ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවකයෝ. හාලෙලූයා. කීදෙනෙක් ලැජ්ජ නැතුව කියන්නට යනවද? කීදෙනෙක් බය නැතුව කියන්නට යනවද? කීදෙනෙක් නිස්සක්ක කම ඇතුව කියන්නට යනවද? මම ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ ඔබව මාව කැඳවුවේ ශ්‍රාවකත්වයට, ඒ ගෝලත්වයට. හාලෙලූයා. මාව ගෝලේ කළා වූ, මා උදෙසා, මගේ ගැලවීම උදෙසා පණිවිඩ කරුවා වුණා වූ ඒ යම් පුද්ගලයා වේවා, ඒ යම් කණ්ඩායම වේවා, ඔවුන්ගේ වගකීම වුණේ උන්වහන්සේ පැවසු දේ මගේ ජීවිත මැදයට ගෙන හැර දැක්වීම. අද දවසේ මගේ වගකීම හෙට දවසේ ස්වාමින් වහන්සේ ඉදිරියේ ගෝලයා වෙන්නව, ශ්‍රාවකයා වෙන්නව, ස්වාමින් වහන්සේ තෝරා ගත්තා වූ මිනිසයාට උන්වහන්සේගේ කැමැත්ත, උන්වහන්සේගේ ආඥාව, උන්වහන්සේ බලාපොරොත්තු වෙන දේ ඒ මිනිසයාට ගෙන එම. ඔබට තේරෙනවද ඔබගේ දෑත් වල ලොකු වගකීමක් තිබෙනවා? ඔබ යෙසාය පොතට ඇවිදින් මා සමග 61 වෙනි පරිච්ඡේදයට එද්දී හයිවෙනි පදේ ස්වාමින් වහන්සේ මෙලෙස කියනවා. කීදෙනෙක් කාමෙන් කියලා මේ ප්‍රකාශයට එකඟ වෙන්නට යනවාද? ස්වාමින් වහන්සේගේ වචනේ යෙසායගේ මුඛයෙන් මෙලෙස ආවා. ආලේපලක් අයගේ ප්‍රකාශය, නුඹලා වනාහි ස්වාමින් වහන්සේගේ පූජකයයි කියනු ලබන්න ඔය. මනුෂ්‍යයන් නුඹලාට අපේ දෙවියන් වහන්සේගේ සේවකයයි කියනු ලබනවා. හාලෙලූයා. කීදෙනෙක් එකඟයිද මේකට? පිටත සිටින මනුෂ්‍යයන් මේ ආකාරව අප වහඳුන්වන්නට ඕන. මග්නිසාන්ද ස්වාමින් වහන්සේ සැබවින්ම උන්වහන්සේගේ ගෝලයන්ගෙන් ඉල්ලුවේ සියලුම ජාතීන් උන්වහන්සේගේ ගෝලයන් කරන්නට කියලා. අද දවසේ ස්වාමින් වහන්සේගේ අභියස ජීවත් වෙන්නව අපි අපේ සියලු දවස්වලදී අපේ නිසා මේ වගේ ප්‍රකාශයන් ඔබගේ ජීවිතයේ ඇසිය යුතුව තිබෙනවා. ඒ කුමක්ද? අපි වනාහි ස්වාමින් වහන්සේගේ පූජකයයි කියනු ලබනවා. මනුෂ්‍යයන් නුඹලාට අපේ දෙවියන් වහන්සේගේ සේවකයෝයයි කියනු ලබන්නට යනවා. හාලෙලූයා. කීදෙනි කැමතිද සතුටින් මේ කාරණාව පිළිගන්නට? සමහර අය කියනවා මට නම් එපා ස්වාමනි, වගකීම් ගොඩක් තියෙන වගකීම් හොඳටම ඇති, මග්නිසාද ඒ වගකීම් නිසා දැනටම ගොඩාක් තෙහෙට්ට වෙලා ඉන්නේ. දෙවියන් වහන්සේගේ මිනිස්සුනේ අහස පොළව පාව ගියත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ කිසි දවසක වෙනස් වෙන්නට යන්නේ නැහැ. අප උදෙසා ඇති අභිප්‍රාය ස්වාමින් වහන්සේ ඉදිරියේ කිසිසේත් වෙනස් වෙන්නට යන්නේ නැහැ. පාවුල්තුමා විටක දෙවියන් වහන්සේට ස්තුති දෙනවා, ස්වාමිනී ඔබ වහන්සේ මම විශ්වාසයකයි ගණන් ගන්නු ලැබූ බැවින් මා ඔබට ප්‍රශංසා කරනවා. කීදෙනෙක් මේ වෙලාවේදී දෙවියන් වහන්සේට හදවතින් ස්තුති කරනවද? ස්වාමින් වහන්සේ ඔබව උන්වහන්සේගේ ගෝලෙක් ලෙස ගණන් අරගෙන තිබෙනවා. උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් ලෙස උන්වහන්සේ ඔබව ගණන් අරගෙන තිබෙනවා. උන්වහන්සේ ඉදිරියේ විශ්වාසවන්ත මිනිසෙක් ලෙස ස්වාමින් වහන්සේ ඔබව ගණන් අරගෙන තිබෙනවා. හාලෙලූයා. කීදෙනෙක් හදවතින් ප්‍රීති වෙනවද? ස්වාමින් වහන්සේ මාව, ඔබව උන්වහන්සේ විශ්වාසිකයයි ගණන් අරගෙන තිබෙනවා. එනිසා ස්වාමින් වහන්සේ ඔබව මාව උන්වහන්සේගේ ගෝලත්වයට කැඳවලා තිබෙනවා. හාලෙලූයා. පිටත සිටින මිනිසෝ කියන්නට යනවලු, ඔබේ පවුලේ අය ඔබට කියන්නට යනවලු, ඔබේ ඥාතීන් ඔබට කියන්නට යනවලු, ඔබේ මිත්‍රයන් ඔබට කියන්නට යනවලු, ඔබ ජීවමාන දෙවියන් වහන්සේගේ සේවකයෝ කියලා. හාලෙලූයා. තවත් ඔබ අධිහිලි වන්තයාගේ ස්ථානයේ නතර වෙන්නට යන්නට බෑ. තවත් ඔබ එක්තරා ආගමකට අයිති භක්තිවන්තයෙක්, নমස්කාර කරන්නෙක් ලෙස නතර වෙන්නට බෑ. උන්වහන්සේ ඔබව ගෝලත්වයට කැඳවලා තිබෙනවා. හාලෙලූයා. උන්වහන්සේ ඉදිරියේ අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව හඳුනගත්තු දවසේ ඉඳලා මේ පැය දක්වාම අපේ ඒ කිතුණු ජීවිතයේ උන්වහන්සේ ඔබව මාව වර්ධනය කරමින් ඉන්නවා. ඔබට තේරෙනවා දෙවියන් වහන්සේගේ මිනිසෙනි උන්වහන්සේ ඔබව තෝරගත්තු දවසේ
දියා ඔබ හැරිලා බලද්දී අද දවසේ ඔබ සිටින ස්ථානයේදී ස්වාමින් වහන්සේ ඔබගේ ජීවිතයට වර්ධනයක් දීලා තිබෙනවා. මග්නිසාද උන්වහන්සේගේ වචනය අසලා ඒ උන්වහන්සේගේ කාරණා තේරුම් ගද්දී අපි තේරුම් ගන්නවා මගේ කැඳවීම තුල ස්වාමින් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්නට උන්වහන්සේ ඔබව මාව කැඳවලා තිබෙනවා කියලා. මග්නිසාද එවැනි කැඳවීමක් තුලට ස්වාමින් වහන්සේ ඔබව මාව ගෙනල්ලා තිබෙනවා. කීදෙනෙක් සතුටු වෙනවද ස්වාමින් වහන්සේ දවසක් දවසක් පාසාම ඔබගේ කන පුපුදවනවා උන්වහන්සේගේ ගෝලයක් ලෙස උන්වහන්සේගේ හඬ අසන්නට. ඔබ මා සමග යසාය පොතට එමු 54 වෙනි පරිච්ඡේදයට බලන්න. 50 වෙනි පරිච්ඡේදේ 4 වෙනි පදේ B කොටස ගෝලයන් මෙන් ඇසීමට උන්වහන්සේ උදයක් පාසා පුපුදවනසේක. මාගේ කන උන්වහන්සේ පුපුදවනවා. හලෙලූයා. උන්වහන්සේ ඔබට කතා කරන්නට යන්නේ දැන් දෙවියන් වහන්සේ දිහා ඔබ දැනගන්නට යනවා උන්වහන්සේගේ ගෝලයක් ලෙස. තවත් අපි ආත්මික බිලිඳුන් ලෙස නොවේ. අපි දැන් වැඩිමහල් වියට අපේ ආත්මික ජීවිතේ පත් වෙලා තිබෙන බැවින් අපි බාලයාගේ සිළු කාරණාවන් අතහැරලා දමා තිබෙන්නට ඕන. හලෙලූයා. කීදෙනෙක් මේ වෙලාවදී ඔබ හිතනවද ඔබ දිව්‍යන් වහන්සේ ඉදිරියේ ශක්තිමත්ුන් වහන්සේගේ ගෝලයක් වෙන්නට ඕන කියලා? පසුණු ඒ වර්ෂයන් වල ඔබගේ ආත්මික ජීවිතේ කොරගස්සමින් අවිද්දා වූ කාලවල් මේ අවුරුද්දේ අවසන් වෙන්නට ඕන. උන්වහන්සේ දවසින් දවස උන්වහන්සේගේ වචනේ අසන්නට, උන්වහන්සේගේ හඬ අසන්නට, උන්වහන්සේ ඔබගේ කන උන්වහන්සේ පුබුදවනවලු. ඒක උන්වහන්සේ ඔබගේ ජීවිතයට ඇසෙන්නට සලස්වන්නේ තවත් එක්තරා ආත්මික බිලිඳෙකුට කතා කරන ආකාරයට නොව ස්වාමින් වහන්සේ කැමති ඔබට ස්වාමින් වහන්සේගේ ගෝලයෙක් ලෙස කතා කරන්නට. හලෙලූයා. ඔබට තේරෙනවද දෙවියන් වහන්සේගේ මනුෂ්‍යනේ ඔබම උන්වහන්සේ තෝරගත්තු දවසින්දලා දැන් ඔබ සිටින ස්ථානයේදී සබවින්ම ඔබේ ජීවිතයේ ඉතා සැලකිය යුතු ආත්මික වර්ධනයක් ඔබේ ජීවිතයේ මේ වෙලාවේදී තිබෙන්නට ඕන. ඒ ආත්මික වර්ධනය ගැන සැලකිය යුතු අගයක් දෙවියන් වහන්සේගේ මනුෂ්‍යනේ ඔබේ කිතුණු ජීවිතයේ සබවින්ම ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වෙනවා. අපි බොහෝ අය කැඳවුණු ස්ථානයේම ඔවුන් නතර වෙලා ඔවුන් ආත්මික බිලිඳුන් ගමන් කරන ලෙස ඔවුන් ගමන් කරන්නට උත්සාහ කරනවා. ඔබ ඔබගේ ජීවිතයේ ගමන් කරන ආකාරයෙන් ඔබට තේරුම් ගන්නට පුළුවන් අද දවසේ ස්වාමින් වහන්සේගේ ගෝලත්වයට ඔබව කැඳවලා තිබෙන බැවින් අද දවසේ උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් ලෙස උන්වහන්සේගේ ගෝලයෙක් ලෙස ඔබ මේ කාලවලවල ජීවත් වෙනවද කියලා. හලෙලූයා. අපි තවත් ආත්මික බිලිඳුන් නෙමෙයි ළඟ ඉන්න අයට ඔබ කියන්නට එනවා තවත් මම ආත්මික බිලිඳෙක් නෙමෙයි. තවත් එක්තරා ආත්මික බිලිඳෙක් නෙවෙයි දෙවියන් වහන්සේගේ මනුෂ්‍යනේ උන්වහන්සේ ගෝලයෙක් ලෙස වර්ධනය වෙන්නට ස්වාමින් වහන්සේ ඔබව කැඳවලා තිබෙනවා. ඔබේ පණිවිඩ කරුවා ස්වාමින් වහන්සේ ඔබගේ ගැලවීම උදෙසා යවනු ලැබුවේ ඔබේ කැඳවීම තුලින් ඔබ යේසුස් වහන්සේව හඳුනගෙන උන්වහන්සේගේ ආඥාවට ඇතුල් වෙලා අද දවසේදී ස්වාමින් වහන්සේගේ ශ්‍රාවකයෙක් ලෙස ඉන්නට. හලෙලූයා. ඔබට මතක ඇති ඔබ ඔබගේ පාඨශාලාවට ඇතුල් වුණ දවස. සමහර වෙලාවට ඔබට ලොකු අවබෝධයක් නැතුව ඇති. ඔබේ දෙමව්පියන් ඔබ ඒ පාඨශාලාවට ඇතුල් කරද්දී දෙමව්පියෝ කිසි දවසක හිතුවේ නැහැ දෙකේ පන්තියෙන් තුනේ පන්තියෙන් හතරවෙනි පන්තියෙන් මගේ දරුවා ෆේල් වෙලා ගෙදර එන්නට ඕන කියලා. හිතුවද? ඔබේ දරුවන් ඔබ ඒ පාඨශාලාවට ඇතුල් කරද්දී ඔබේ දරුවන් ගැන ඔබ සිතුවිල්ලක් තිබුණාද මගේ දරුවා දෙකේ පන්තියෙන් ෆේල් වෙලා ගෙදර එන්නට ඕන කියලා? හිතුවද? ඔබ නිකමට හරි හිතුවද මගේ දරුවා එකම පන්තියේ එහෙමනම් තුන්වෙනි පන්තියේ හතරවෙනි පන්තියේ ෆේල් වෙවි ෆේල් වෙවි ෆේල් වෙවි ඒ පන්තියම අවුරුදු 6-7ක් විතර ගමන් කරන්නට ඕන කියලා? නෑ, ඉච්චරක් ඥානෙක් නෙමෙයි. ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔබ ඔබගේ දරුවන් ගැන සිතුවේ, ඔබේ දෙමාපියන් ඔබ ගැන සිතුවේ මගේ දරුවා දවසින් දවස වර්ෂයෙන් වර්ෂය වර්ධනය වෙනවා දකින්නට. ඒක තමයි දෙවියන් වහන්සේගේ මනුෂ්‍යනේ සීයක් සාපිලිවෙලක් බුද්ධියක් ඇති දෙමව්පියන් හැම මොහොතෙම මගේ දරුවන් ගැන දක්වන්නා වූ ආකල්පය. අපේ දෙවියන් වහන්සේට අපි සිතනවට වැඩිය උසස් සැලසුම් තිබෙනවා.
එනිසා දෙවියන් වහන්සේ ඔබව කැඳවුවේ උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්නට. හාලෙලූයා. උන්වහන්සේගේ ගෝලයෙක් වෙන්නට. ඒ කැඳවීම දෙවියන් වහන්සේගේ මිනිසයන් මේ කාලවල වලදී තේරුම් ගත යුතුව තිබෙනවා. මග්නිසාද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තෝරා ගත්ත උන් ගෙනියන්නට එන්නව කාලවල් ඉතාමත්ම ආසන්නේ අපි මේ දවස්වල ජීවත් වෙනවා. එනිසා ස්වාමීන් වහන්සේගේ මිනිසුන් ඉතා අවබෝධයෙන් ඉන්නට ඕන අපිව අත්හරිනු ලබන්න කෙනෙක් නොවන පිණිස ස්වාමීන් වහන්සේගේ ගෝලයන් උන්වහන්සේ කැඳවන්නට එන බැවි ස්වාමීන් වහන්සේගේ අභියස ඒ කැඳවීම අපේ ජීවිතය තුළ සම්පූර්ණ කරගන්නට. හලෙලූයා. ඒ දෙවියන් වහන්සේ කොබමණ යහපත්ද උන්වහන්සේ ඔබව මාව උන්වහන්සේගේ ගෝලෙක් ලෙස කැඳවලා තිබෙනවා. කෙනෙක් දැන් ඔබගේ ජීවිතය තුළ ප්‍රශ්නයක් අසයි, මම කොහොමද දෙවියන් වහන්සේ තුළ සම්පූර්ණ ගෝලයක් වෙන්නේ? එදා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන් තෝරා ගත්තා වූ ඒ ගෝලයන් 12 දෙනාට උන්වහන්සේ බොහෝ කාරණාවන් පවසමින් සිටියා. ඒ ශුද්ධවර පොත් 4 ඔබ කියවද්දී යේසුස් වහන්සේගේ මුළු සේවා කාලයේ සවිස්තර සටහනක් ඔවුන් ගෙනහැර දක්වනවා. බොහෝ කාරණාවන් උන්වහන්සේගේ ගෝලයන්ට උන්වහන්සේ පොළවේ මාංශවත්ව සිටියේදී උන්වහන්සේ ගෙනහැර දැක්වුවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ නිසා තමයි ඒ ගලීලේ කන්දේ කියන්නේ, මම නුඹලාට ඉගන්වපු දේ නුඹලා සකල ජාතින්ම මාගේ ගෝලයන් කරලා මම ඔබට ගෝලයක් වගේ කතා කළ දේ ඔබ ඔබපත් කරගන්නව ඒ ගෝලයන් උදෙසා ඔබ කියලා දෙන්නට ඕන. මොනවද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන් ඒ ගෝලයන්ට කතා කළේ? කුමක්ද මේ දේ අපි දැනගත යුතුව තිබෙනවා. මග්නිසාද හෙට දවසේ ස්වාමින් වහන්සේගේ සේවයේදී ඔබ විසින් ඒ කැඳවන්නා වූ ඒ සුභාරංචි නිසා කැඳවන්නා වූ ඒ ගෝලයට ස්වාමින් වහන්සේ ඉදිරියේ ගෝලයක් වීමට කාරණාවන් ඔබ ඔබගේ ජීවිතය කියලා දෙන්නට ඕන. හලෙලූයා. අපි මතේ සුභාරංචියට එන්නට ඉස්සර වෙලා ශුද්ධ වූ යොහාන් 8 පරිච්ඡේදයට අපි එන්නට යනවා. 8 පරිච්ඡේදයේ 31 පදයේ එනා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට සිටි අයට කුමක්ද කියන්නේ? කොහොමද අපි ස්වාමින් වහන්සේගේ ගෝලෙක් වෙන්නේ? කොහොමද අපි ස්වාමින් වහන්සේගේ ගෝලත්වයට උන්වහන්සේගේ ශ්‍රාවකත්වයට අපි අපේ ජීවිතය ඇතුල් වෙන්නට යන්නේ? කීදෙනෙක් කැමතිද ගෝලෙක් වෙන්නට? කීදෙනෙක් කැමතිද යේසුස් වහන්සේ උදෙසා ශ්‍රාවකෙක් වෙන්නට? හාලෙලූයා. අපි 8 පරිච්ඡේදයේ 31 පදයේ කියවන්නට යනවා. අත්පොළ සන්නාදය දීලා දෙවියන් වහන්සේට අපි ප්‍රශංසා කරමු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා, සමවින්ම මාගේ වචනේ පවතිනවා නම් නුඹලා මාගේ ගෝලයෝ. හාලෙලූයා. කෙනෙක් දැන් ඔබ ඔබගේ ජීවිතේ කියයි, මම ස්වාමින් වහන්සේගේ ශ්‍රාවකෙක්, මම ස්වාමින් වහන්සේගේ ගෝලයෙක් කියලා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ සානිතා පහදිලිව කතා කරනවා. මම විශ්වාස කරනවා ඔබේ සිංහල භාෂාවෙන් රචිත ඒ බයිබලයේ සටහන් කරලා තිබෙනවා, සමවින්ම අපි උන්වහන්සේගේ වචනේ පවතිනවා නම් තමයි අපි උන්වහන්සේගේ ගෝලයක් වෙන්නට යන්නේ. හාලෙලූයා. අද දවසේ බොහෝ මිනිස්යන් ඒ ශ්‍රාවකත්වයට ඉතා වැඩි මනාපයක් දක්වන්නේ නැහැ. ඒ ගෝලත්වයට වැඩි මනාපයක් ඔවුන්ගේ ජීවිතය දක්වන්නේ නැහැ. ඇයි? හේතුව ස්වාමින් වහන්සේ කතා කළා වූ වචනය තුළ ඔවුන් ජීවත් වෙන්නට අකමැති නිසා. දිව්‍යන් වහන්සේගේ මිනිසිනේ ස්වාමීවරුන් දෙදෙනෙකුට සේවය කරන්නට බැහැ කියලා අපි යේසුස් වහන්සේ අපට කියලා තිබෙනවා. එනිසා ස්වාමින් වහන්සේ අපව කැඳවුවේ අපේ ස්වාමින් වහන්සේ සමග ගමන් යන්නට. එනිසා දෙවියන් වහන්සේගේ මිනිසිනේ අද දවසේ ඔබ මම උන්වහන්සේගේ ශ්‍රාවකෙක් ලෙස කැඳවලා තිබෙන බැවි, ඒ කැඳවීමට ඔබින ලෙස ජීවත් වෙන්නට උන්වහන්සේ කැමති වෙනවා. ඔබ ගෝලයෙක් ලෙස උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේගේ වචනේ තුල පවතින්නට. හාලෙලූයා. ඔබ ළඟින් ඉන්නගෙනගෙන අහන්න, ඔබට මේ කාරණාවන් තේරෙනවද? උන්වහන්සේ ඔබව උන්වහන්සේගේ ශ්‍රාවකෙක් ලෙස කැඳවූ බැවි, උන්වහන්සේ කැමති වෙනවා ශ්‍රාවකෙක් වෙන්නට, සමවින්ම උන්වහන්සේගේ වචනය තුළ ඔබ පවතින්නට ඕන කියලා. හාලෙලූයා. ඔබ දැන් මතේ සුභාරංචියට එන්නට එනවා, 7 පරිච්ඡේදයට. ඔන්න බලන්න, යේසුස් වහන්සේ අලංකාර දේ තමන්ගේ ශ්‍රාවකයන්ට කියලා දෙනවා.
අපි වචනය තුළ පවතිද්දි තමයි දෙවියන් වහන්සේගේ මනුෂ්‍යනේ අපි උන්වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පැමිණෙන්නට යන්නේ. හත්වෙනි පරිච්ඡේදයට අපි එනවා. 21 වෙනි පදයේ ඉඳලා 23 වෙනි පදය දක්වා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හලෙලූයා. ඔබ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යනේ, ඔබ උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් ඔබ උන්වහන්සේගේ වචනය තුල පවතින්නට ඕන. හලෙලූයා. දෙවියන් වහන්සේ ඔබව කැඳවලා තිබෙන්නේ ඔබ නිකම්ම නිකං සිටින්නව ඇදහිලි වන්තයෙක් ලෙස නෙවෙයි. ඔබගේ කාල පරාංශය සමග ගැලවීමේ කාලයේදී ස්වාමින් වහන්සේ කැමති වෙනවා ඔබ ගෝලයෙක් වෙන්න. උන්වහන්සේගේ ගෝලයෙක් නම් උන්වහන්සේගේ වචනේ පවතින ඩෝනලු බලන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ස්ථානයේ මෙලෙස කියනවා ස්වර්ගයේ සිටින මාගේ පියනන් වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට ස්වාමී ස්වාමී කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්න ඔය. ඔබේ බයිබලේ එහෙම තියෙනවද? යේසුස් වහන්සේ පහදිලව කියනවා මට ස්වාමී ස්වාමී කියන හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්නට යන්නේ නැහැලු. බලන්න කොපමණ ගැඹුරු ඉගැන්වීමක්ද. එවිට ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමිනි ස්වාමිනි ඔබගේ නාමයෙන් අනාගත වචන කිව්වේ නැද්ද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු කළේ නැද්ද? ඔබගේ නාමයෙන් නොයෙකුත් බලවත් ක්‍රියා මම කළේ නැද්දයි කියලා යේසුස් වහන්සේට කියනවලු ඔව්. එවිට යේසුස් වහන්සේ කියනවා කිසි කලකත් නුඹලාව නොහැඳින්නෙමි, අධර්මිෂ්ඨකම් කරන්නේ මා කෙරෙන් ආත්ම ඵලයල්ලායයි ඔවුන්ට කියන බව යේසුස් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට කියනවා. එනිසා දෙවියන් වහන්සේගේ මනුෂ්‍යනි අද දවසේ ඔබ කරන පුදුම ක්‍රියාව බලවත් ක්‍රියාව නෙවෙයි. ස්වාමින් වහන්සේකින් ඔබට අවශ්‍ය තිබෙන්නේ ඔබ උන්වහන්සේගේ වචන තුල පැවතීම. ඔබ උන්වහන්සේගේ කීම තුල උන්වහන්සේගේ ආඥා තුල ඔබගේ ජීවිතය ගත කිරීම තමයි ස්වාමින් වහන්සේ සබවින්ම ගෝලයක ලෙස උන්වහන්සේ ඔබගේ ජීවිතයෙන් බලාපොරොත්තු වෙන්නේ. අද බොහෝ මිනිසුන් පූජාවන් ඔප්පු කරනවා, විවිධ පූජාවන් ඔප්පු කරනවා. නම ස්වාමින් වහන්සේ කියනවා මම පූජාවට නොව මම කීකරු කමට කැමති දෙවි කෙනෙක්. ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔබගේ පූජාවට වඩා ඔබේ ජීවිතයේ කීකරුකම උන්වහන්සේ අගයන්නා වූ අගය කරන්නා වූ දෙවි කෙනෙක්. එනිසා උන්වහන්සේ කැමති දෙවියන් වහන්සේගේ මිනිස්යනේ ඔබ නොයෙකුත් පූජාවන් වලට වඩා උන්වහන්සේගේ වචනය තුල පවතින ස්වාමින් වහන්සේගේ ගෝලයක් වෙන්නට. බොහෝ මිනිසුන් පැය ගණන් යාඥා කරන වැති, බොහෝ පූජාවන් කරන වැති, බොහෝ දේවල් දානමාන දේවල් කරන වැති. නමුත් ස්වාමින් වහන්සේ ඔබගේ කැඳවීම තුල බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේගේ වචනය තුල පවතිනවා නම් සබවින්ම ඔබ දෙවියන් වහන්සේගේ ගෝලයක්. හalleluya. හෙට දවසේ ඔබ කතා කරන ඔබ ස්වාමින් වහන්සේ ඉදිරියේ ගිනේන මිනිස්යව උන්වහන්සේ ඉදිරියේ ගෝලයක් කරන්නට ස්වාමින් වහන්සේ ඉදිරියේ මේ කාරණාවන් ඔබ පවත්වන්නට ඕන. අද බොහෝ මිනිසයන් අනිත් අයට පුරසාරම් දොඩනවා, තමන්ගේ ජීවිතයේ ස්වාමින් වහන්සේ කැමති දේ ඔවුන් රැස් කරගෙන නැහැ. අද බොහෝ මිනිසුන්ගේ සුභාරංචිය නිෂ්ඵල වෙලා තිබෙන්නේ ඔවුන් කැඳවන මිනිසයන්ව ඔවුන් සම්පූර්ණත්වයට ගෙනෙන්නට අපොහසත් වෙලා තිබෙනවා. මක් නිසාද? කැඳවන පුද්ගලයා අසම්පූර්ණයි. ස්වාමීන් වහන්සේ ඉදිරියේ දෙවියන් වහන්සේගේ මිනිසුන් අපට වගකීමක් තිබෙනවා පිටත විනාශ වෙන මිනිසයන් උදෙසා. එදා ගෝලයන්ට ස්වාමීන් වහන්සේ ආඥා කරනවා සියලු ජාතීන් මාගේ ගෝලයන් කරන්න. මේ රැළට අයිති මිනිසයන් පිටත සිටිනවා, ඒ මිනිසුන් උන්වහන්සේගේ රැළට ගේන්නට ඕන කියලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කතා කරනවා යොහන්තුමා සටහන් කළ තිබෙනවා 10 පරිච්ඡේදයේ. ඒ මිනිසුන් ස්වාමීන් වහන්සේගේ රැළට ගේන්නට ඕන.
Anda dah mesti dewan wangsi ke manusia ni, obat yang mana perbincangan kita tu elah tiba ni, ada obat yang subaran cinisa, obat yang saksi cinisa, genen manusia w, Yesus wangsi ke golek keran ada obat yang puluhan tu. Obat anda dah mesti suami wangsi ke macam ni, pawai tu ni ada, emannya tu nang suami ni kiamin, obat obat rawat tegan ni ada. Unwasi pahadi lewat kini nama, unwasi kiamati wana de, unwasi kiamat takkan ni netu, apit unwasi raja datulwen ni debe, apit kita nu jiwit yak ne, divian unwasi manusi ni, unwasi kiamat apit bising pawat wan ni net nam, adausé apit kita nu kiala kiana dawasan yak tiben wade, obama tak kiala deh, apit suami unwasi kiamat takkan ni net nam. Unwas sepadi lebih kini, apa Dewian unwas segi kemana takaran ini nampak? Unwas segi raja dapat sudut sekne me. Unwas sepadi lebih mesane katakan awa AI. Unwas segi raja datulwe nanti ani ne. Adavas obat mata loko warga kini makti benawa. Ita barangu warga kini makti benawa. Mama golek benetona. Ma swami unwas sediriye. Sisu manusia unwas segi golek keran netona. Obi jiwit itu warga kini makhenge nawa. Obi jiwitin yang barak suami mase, obi jiwitin balapurut tuwe nawa. Obi ke jiwitin waga kiamak unwasi balapurut tuwe nawa. Api unwasi ke kiamat takaran ntaona, api jiwitin hamad awas kama. Me aurde mawis swas karno, obi adishtane ke, obi tierne ke inna wa, obi suami mase dri jaya grahai jiwitiak, obi me wasre gatakaran ntaona kiela. Api jayagrahi jiwitnya katakan ada dewan wahsyi ke macam ni hari ni, kisi marga agne swami wahsyi ke manusia ni, makni sad David pita ke gian wa swami ni, obagi macam ni, mage pada walat panak, mage mawat itu Eliak, obi jiwitnya jayagrahi benda ni yang ni, swami wahsyi ke macam ni tulah pewayat ni, evit obi swami wahsyi ke serawak ke benda ni yang ni. Evit sesu seneng kekian nanti nawa. Mee ayah sena walu swami wasegi srawakayu. Hallelujah. Maklisah dah dewan wasegi manusia ni eh unwasegi sena wate, unwasegi samuhe te balayak tibe nawa. Hallelujah. Eh swami wasegi onge pakshe in nawa. Eh sena wathul eh sena walu swami wasegi in nawa. Ini sah satu rah api wapasu kerana layan nanti ani naya, meyaurud dedi api swami unwasi ke wacin itu lada tawa tulwe nanti anawa, tawa unwasi ke kemat takaran nade api sit api polambo an nanti anawa, magni sahde unwasi ke kemat takaran nama is kisi genek unwasi ke raja tulwe nanti ani naya, obat tehirnu mandat dasi obu unwasi ke golek kila, obe jiwite kopeman karena awan sampun nwe nte ona kila, me bilau jo obat tehirung aragan in nawa. Memelah di dewan wahsyi ini manusia ini unwahsyi mahu sudanam kalle, obo apa hasut awe de pamulwan nte, me swami wahsyi obo obo godan agan nte, magni sad obo gane stane ak swami wahsyi raja pilih lekarla di benawa. Obo shudo Yohan pote dahatir ini paricet revdin kiyala balad di Yesus wahsyi tamangi shrava gane parundu akte benawa, mama yana wa, mae stane ak obo de pilih lekaran nte yana wa, mage pianan wahsyi ke gruhe bohu wahsa stane ti benawa, eka wahsa stane ak obo nama de winkarla ti benawa, obo langin nge nade kian, swarg raja ke stane ak obo nama de winkarla ti benawa, hallelujah, ini sah tamai swami wahsyi obo golek le sekande walati benne. Ini sahaja suami wanita, obah atmi ke ladruik, nonawati suami wanita ini atmin, adahiling, purushyang lesu sidin, nanti suami wanita obah mekhal awal lori diary mat kerani. Mewudahan sana suami wanita obah gigi jiwite katagaran, shudat men wanita tulah obah jiwite nusudusukam obah teharala suami wanita ini shakti mat jiwite kat obah tulwen ntona. Maklum sahaja Tora, Gantun, Pawa, Vinasha, mana Kalwal, idiriye pemimpin ini dia nawa. Yesus Kristus wahsi kiuwe, antimiya dakwaam, wiswasa wantawa sitina ayah, stirwa inna ayah, galawin ini dia nawa. Ubatawatun wahsi ke golek ini tobe, jiwite tirne kala netdam, adedawas. Ube jiwite silu belahi ne kamu bagi jiwite ngatahere ini tona. Maklum sahaja ubatawat wandana karuwek pitaratne me. Oba swami wahsyi ke golek. Oba kian nanti nawa. Mama swami wahsyi ke golek. Hallelujah. Hallelujah. Ma unwahsyi ke golek. Abi mati subaran cite muda. Pas weni parit cede.
මම විශ්වාස කරනවා ඔබ ඉගෙන ගනිමින් ආශාවෙන් ඉන්නවා ස්වාමින් වහන්සේ ඉදිරියේ මම යන්නට ඕන ස්වාමින් වහන්සේ සමග මම යන්නට ඕන උන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්නට ඕන මම යක්ෂය සමග පාතාලයට යන්නට යන්නේ නැහැ මම යක්ෂය සමග නරකාදියට යන්නට යන්නේ නැහැ මගේ යේසුස් සමග ස්වර්ගයට යනවා කීදෙනෙක් ආශාවෙන් ඉන්නවද හැලෙලුයා අද දවසේදීත් අපි ඉගෙන ගන්නේ අපි නරකාදිය හිස් කරන්නට ඕන මගේ නම සහ ඔබේ නම එතනට යන්නට බෑ මගේ නම සහ ඔබේ නම එතන තියෙන පොතේ ලියවෙන්නට බෑ මා කියන එක ඔබ තේරුම් ගන්නවද මගේ නම සහ ඔබේ නම ස්වාමීන් වහන්සේගේ ජීවනයේ පොතේ ලියවෙන්නට ඕන හැලෙලුයා ඒ උදෙසා තමයි අපි මේ පොරවැදීම ඒ උදෙසා තමයි අපේ මේ වෙහෙස උන්වහන්සේගේ රාජ්‍යයට අපි ඇතුල් වෙන්නට ඕන දෙවියන් වහන්සේගේ මිනිස්සුනේ උන්වහන්සේ ඔබව කැඳවුවේ යේසුස් වහන්සේ පොළවට ආවේ උන්වහන්සේ මිනිස්සෙක් ලෙස ආවේ ඔබව ගලවන්නට එනිසා දෙවියන් වහන්සේගේ මිනිස්සුෝ සිහි ඇතුව බුද්ධිය ඇතුව මේ කාලවල වලදී ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔබේ ස්ථානය ඔබ පිළිල කරන්නට ඕන අපි මතේ සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ ඉඳලා කියන්නට යනවා මේ 5 වෙනි පරිච්ඡේදය 6 වෙනි පරිච්ඡේදය 7 වෙනි පරිච්ඡේදය කන්ද උඩ දේශනාව විශේෂිත දේශනාවක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කතා කළ කීදෙනෙක් මා සමග එකඟයිද උන්වහන්සේ ගෝලයන් පිරිවර මේ සියලු කාරණාවන් ඔබ ගෙදර ගිහිල්ලා 5 වෙනි පරිච්ඡේදය මතේ සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදය 7 වෙනි පරිච්ඡේදය ඉතාමත්ම සාවධානව සමාදානයත්ව ඔබ කියවන්නට ඕන. ඒක උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට කතා කළපු කාරණා. අපි මේ ස්ථානයේ මේක කියවන්නට යනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හැලෙලුයා. උන්වහන්සේ දා ඒ ගලීලේ කන්දේදී තමන්ගේ ගෝලයන්ට කිව්වේ මම නුඹලාට කියා දුන් දේ නුඹලා සකල ජාතීන් මාගේ ගෝලයන් කරලා මේ දේවල් නුඹලා ඒ ගෝලයන්ට කියලා දෙන්නට ඕන කියලා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සබවිම මේ ස්ථානයේ එක්තරා අර්ථයක් ගැන කතා කරනවා. අපි පොළවේ ලුණු. හැලෙලුයා. ලුණු කියන ඒ රසකාරකය ඔබ දන්නවා. ඔබේ ආහාර රස ගන්වන්නව එක්තරා රසකාරකයක්. ස්වාමීන් වහන්සේ අපිව මෙවැනි ආදේශකයක් තුළට ඇතුල් කරමින් කියනවා සබවින්ම දෙවියන් වහන්සේ ඉදිරියේ මේ පාපය නැති කරන්නට ස්වාමීන් වහන්සේ ඔබව මාව ගෝලයෙක් ලෙස උන්වහන්සේ මේ ලොවට යවලා තිබෙනවා. හැලෙලුයා. අපේ ඒ රස නැතිව ගියොතින් දෙවියන් වහන්සේගේ මාංශනේ අපේ වටිනාකමක් තියෙන්නට යයිද? දෙවියන් වහන්සේ ඔබව ගෝලයෙක් ලෙස කැඳවලා තිබෙන බැවින් ඔබේ වටිනාකම ඔබේ ජීවිතෙන් නැති වූ ගියොදී උන්වහන්සේ ඔබට ගෝලයෙක් කියලා කතා කරන්නට යයිද? පිටත සිටින මිනිසයන් ඔබ දෙවියන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා කියන්නට යයිද? හෙට දවසේ ඔබ සුභාරංචියට යද්දී අද සන්ධ්‍යා කාලයේ ඔබ සුභාරංචියට යද්දී ඔබව දකින අය දෙවියන් වහන්සේට මහිමිය දෙන්නට ඕන. හැලෙලුයා. මක්නි සාද ඔබ දෙවියන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. හැලෙලුයා. ඔයිම නිකම්ම නිකං පුද්ගලයෙක් නෙමෙයි දිව්‍ය මහසගේ මිනිස්සුනේ මා කියන ඒ ගැඹුරු අර්ථය ඔබේ හදවත් වලට හැඟෙනවද? උන්වහන්සේ මේ ස්ථානයේ කියන පැහැදිලිව එසේම මිනිසන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින නුඹලාගේ පියනන් වහන්සේට ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබලාවා. හැලෙලුයා. ඒ දෙවියන් වහන්සේ ඔබව උන්වහන්සේගේ ශ්‍රාවකෙක් ලෙස කැඳවලා තිබෙනවා. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබගේ ආලෝකයේ සසු මිනිසයන් ඉදිරියේ තිබෙන්නට ඕන. ස්වාමීන් වහන්සේ ඔබව මාව කැඳවුවේ ඒකට. උන්වහන්සේ ඔබව මාව කැඳවුවේ ඒ කාරණාව සම්පූර්ණ කරන්නට. අපි නැවත 19 වෙනි පදයට එනවා. එබැවින්
ඉතින් මේ ආඥා වලින් ඉතින් සුළු එකක්වත් කඩ කරන්නා වූ කඩ කරන ලෙස මනුෂ්‍යන්ට උගන්වන්නා වූ කවරෙක් නමුත් ස්වර්ගයේ ඉතින් සුළුයයි කියනු ලබන්නේ පස්වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදේ මම කියවනවා ඉතින් සුළුයයි කියනු ලබන්නේය නමුත් ඒවා පවත්වන්නා වූ ඒවා උගන්වන්නා වූ කවරෙක් නමුත් ස්වර්ග රාජ්‍යයේ උතුම්මයි කියනු ලබන්නේය හලෙලූයා බලන්න දෙවියන් වහන්සේගේ මිනිස්සුනේ ඔබගේ උතුම්කම වැඩි වෙන්නට ස්වාමින් වහන්සේ මේ ස්ථානෙක තරා කාරණාවක් කතා කරනවා 19 වෙනි පදේ සමවින් මේ ආඥාවලින් ඊතා සුළු එකක්වත් කඩ කරන ලෙස මිනිසයන්ට උගන්වන කවරෙක් නමුත් ස්වර්ග රාජ්‍යයේ ඊතා සුළු වෙන්නට යනවා ස්වාමින් වහන්සේ තමත් මේ ස්ථානේ තමන්ගේ ශ්‍රාවකයන්ට කතා කරනවා නමුත් ඒවා පවත්වන ඒවා උගන්වන කවරෙක් නමුත් ස්වර්ග රාජ්‍යයේ උතුම් වෙන්නට යනවා කාටද මේ කියන්නේ බුදුවාසගේ ශ්‍රාවකයන්ට හලෙලූයා අපේ ජීවිතයේ දිව්‍යන් වහන්සේගේ මිනිස්සුනේ උන්වහන්සේගේ ආඥාවන් නොපවත්වද්දී ඒ කාරණාවන් තුල අපි වැරදි ආදර්ශයක් අපේ අසල්වාසියාට අපේ දරුවන්ට අපේ පවුලයට අපේ මිත්‍රත්වයට අපේ සහෝදරයත්වයට අපි දෙද්දී අපි ස්වාමින් වහන්සේගේ රාජ්‍ය සුළු වෙන්නට යනවා ඔබ දෙවියන් වහන්සේගේ ගෝලයක් ලෙස උන්වහන්සේ ඔබව කැඳවලා තිබෙනවා ඒ ගැන තර්කයක් තිබෙනවද හලෝ ඒ ගැන තර්කයක් නෑ ස්වාමින් වහන්සේ ඔබව කැඳවලා තිබෙන්නේ උන්වහන්සේගේ ගෝලයක් ලෙස නමුත් දෙවියන් වහන්සේගේ මිනිස්සුනේ ඔබ නිකමට හෝ ඔබේ ජීවිතයේ එක්තරා දවසක ඔබ සිතුවද ඔබ උන්වහන්සේගේ වචනය පවත්වන්නේ නැතුව වගකීමක් නැති මිනිසෙක් ලෙස ජීවත් වෙද්දී වැරදි ආදර්ශයක් ඔබ ළඟ ඉන්න පුද්ගලයාට ඔබ නිදහස් කරනවා වැරදි ආලේපයක් ඔබ ළඟ ඉන්න පුද්ගලයාට නිදහස් කරනවා ස්වාමීන් වහන්සේ මේ ස්ථානයේ කියනවා උන්වහන්සේගේ ආඥාවලින් ඊතා සුළු එකක්වත් කඩ කරන ලෙස මනුෂ්‍යන්ට උගන්වන්නා වූ යමෙක් ඇද්ද එයයිගේ නාමය ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය සුළුයයි උන්වහන්සේ ප්‍රකාශ කරනවා නමුත් දෙවියන් වහන්සේගේ මිනිසුන් උන්වහන්සේ කියනවා ඒවා පවත්වන ඒවා උගන්වන කවරෙක් නමුත් ස්වර්ග රාජ්‍ය උතුම් වෙන්නට යනවා හලෙලූයා ඔබට මේ වෙලාවේදී තේරෙන්නට ඕන ඔබේ ජීවිතේ තවමත් ඔබ ආත්මික බිලින්දෙක් ලෙස ජීවත් වෙමි. ස්වාමින් වහන්සේගේ ආඥා පවත්වන්නට තවමත් ඔබ අලස වෙලා ඉන්නවද? ප්‍රමාද වෙලා ඉන්නවද? සැලකිලි නැතුව ඉන්නවද? ඔබ වැරදි ආදර්ශයක් ඔබ ළඟ ඉන්න පුද්ගලයාට නිදහස් කරනවා. ඔබ සමහරවිට කියන්නේ නැතුව ඇති බොරු කියන්න කියලා. සමහර වෙලාවට ඔබේ ජීවිතේ බොරුව තියෙද්දී ඒ ආලපේ ළඟ ඉන්න පුද්ගලයාට නිදහස් වෙනවා. ඔබ සමහරවිට කියන්නේ නැතුව ඇති වැරදි කාරණාවන් ඒ අයට කරන්න කියලා ඍජුවම. නමුත් දෙවියන් වහන්සේගේ මිනිස්සුනේ ඔබට සිතන්නට යුතුයි නේද? ඔබේ ජීවිතයේ මේවා පවත්වන්නේ නැතුව වැරදි ආදර්ශයක් ඔබ ඔබගේ පවුලේ අයට, ඔබගේ දරුවන්ට, ඔබගේ සමාජයට ඔබ නිදහස් කරද්දී ඔබ වැරදි ඉගැන්වීමක් ඔබේ ජීවිතයෙන් ඔබ නිරූපණය කරනවා. සමහරවිට ඔබට තේරෙන්නේ නැහැ ඔබේ ජීවිතයේ ඔබ දෙවියන් වහන්සේගේ වචනේ නැමෙති ඒ කැඩපත ඉදිරියට එද්දී ඔබේ ජීවිතයේ කුමන ආකාරව තිබෙනවද කියලා දෙවියන් වහන්සේගේ වචනය ඔබේ ආත්මික ස්වරූපය මනාලෙස පෙන්වනවා අපේ ජීවිතයේ තවමත් ගොඩ නැගුණේ නැති සම්පූර්ණ නූනා වූ ඒ ස්වාමින් වහන්සේ ඉදිරියේ සම්පූර්ණ වෙන්නට තිබෙන කාරණා තවම සම්පූර්ණ වෙලා නැතිනම් ඔබ දෙවියන් වහන්සේගේ වචනේ පවත්වන්නෙක් නෙමෙයි උන්වහන්සේගේ වචනේ පැහැදිලිව කියනවා ඔබ ස්වාමින් වහන්සේගේ ශ්‍රාවකෙක් නම් උන්වහන්සේගේ ගෝලයෙක් නම් ඒව පවත්වන්නට උගන්වන අය ස්වාමින් වහන්සේගේ රාජ්‍යය තාවුතුම් කීදෙනෙක් බලාපොරොත්තු වෙනවද උන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න ඒ අය කන් ඇතුව උන්වහන්සේගේ වචනේ අසන්නට ඕන මේ වෙනාවේදී ස්වාමින් වහන්සේ ඔබව සූදානම් කරමින් ඉන්නවා මග්නිසාද ඔබට දෙවියන් වහන්සේ වෙන් කළා වූ ස්ථානයට වෙන කෙනෙක් පමුණුවන්නට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැහැ ජය ගන්නාට ස්වාමින් වහන්සේගේ පාරාදීසයට ඇතුල් වෙන්නට පුළුවන් ජීවන වෘක්ෂයෙන් කන්නට අවසර තිබෙනවා. ඒ අය දෙවියන් වහන්සේගේ අභියස තම තමන්ගේ දුර්වලකම් මේ කාලවල වලදී තමන් හදා ගන්නට ඕන. මක්නිසාද උන්වහන්සේ ඔබව ගෝලෙක් ලෙස කැඳවලා තිබෙනවා. මේ කාලවල වල මේ කරුණු ගැන ඔබ ඉතා සැලකිලිමත් නොවුනාට සැබවින්ම මම දන්නවා දිව්‍යන් වහන්සේ ඉතා සැලකිල්ලෙන් ඉන්නවා.
උන්වහන්සේ භයංකර වූ දෙවි කෙනෙක්. මග්නිසාද උන්වහන්සේට සරදම් කරන්නට කිසිම මිනිසෙකුට බැරි බව ඔබ දේව වාක්‍යයේ කියවලා තිබෙනවා. එනිසා දෙවියන් වහන්සේගේ මිනිසනේ අන්තිමේදී රවටෙන්නේ අප විතරයි. අපේ අලසකම් නිසා, අපේ නොසලකිලිමත්කම් නිසා, අපේ කිතුණු ජීවිතය උන්වහන්සේ කැමති ලෙස ගොඩනගන්නට. හලෙලූයා. මේ අවුරුද්ද ස්වාමින් වහන්සේගෙන් අපට ලැබුණේ අපේ ජීවිතේ යම් වෙනසක් උන්වහන්සේ බලාපොරොත්තු වෙන නිසායි. මෙන් ඉදිරියට ස්වාමින් වහන්සේගේ දවස් ගත කරන්නට උන්වහන්සේ අපිට අවසර දෙන්නේ අපි සම්පූර්ණත්වයට පැමිණෙන්නට උන්වහන්සේ අවසර දීලා තියෙන හින්දායි. කීදෙනෙක් දන්නවද ඊයේ දවසේ ඉඳලා අද දවසට පැමිණෙන්නේ දෙවියන් වහන්සේගේ කරුණාව නිසා කියලා? උන්වහන්සේ ඔබව ඒ විනාශ වෙන්නට ඉන්න නොදී තවත් උන්වහන්සේ ඔබට හැදෙන්නට, ඔබව හදන්නට, ඔබව ගොඩනගන්නට ස්වාමින් වහන්සේ ඔබට දවස් දෙනවා. හැලෙලූයා. ඉලබෙන්නව හැම දවසක්ම දෙවියන් වහන්සේගේ මිනිස්සුනේ ඔබ ඔබගේ හදවතින් තේරුම් ගන්නට ඕන. අපි උන්වහන්සේගේ ශ්‍රාවකෙක් ලෙස උන්වහන්සේ කැඳවලා තිබෙන බැවින් අපි ඒව පවත්වන්නට බැඳිලා ඉන්නවා. කුමක්ද? උන්වහන්සේගේ ආඥාවන්. මාගේ වචනේ පවත්වන අය තමයි දෙවියන් වහන්සේගේ ගෝලයන්. උන්වහන්සේ පැහැදිලිව කිව්වා, මට ස්වාමිනී ස්වාමිනී කියන අය පමණක් ගැලවෙන්නට යන්නේ නැහැ. උන්වහන්සේගේ කැමැත්ත කරන අය පමණක්ම ස්වාමින් වහන්සේ හඳුනන්නට යනවා. ඉතා වගකීමක් ඇති කාරණාවන් දෙවියන් වහන්සේගේ මිනිස්සුනේ අපිට මේ කිසිවක් සුළුයයි අපේ ජීවිතයේ පිළිගන්නට පුළුවන්ද? මේ දෙවියන් වහන්සේ ඉදිරියේ සංකීර්ණ කාරණාවන් අපේ ජීවිතයේ ස්වාමින් වහන්සේව හඳුනගෙන පමණක් සිටියට මදි. උන්වහන්සේ ඉදිරියේ ගැළවීම ස්ථිර වෙන්නට අපි නැවත ශුද්ධ යොහන් පොතට එන්නට යනවා. ඔබ ස්වාමින් වහන්සේගේ ගෝලෙක් ලෙස තමයි අද දවසේ මේ දොරෙන් පිට වෙලා යන්නට යන්නේ. ඔබ ආවේ අසම්පූර්ණ ගෝලයක් වගේ වෙන්නට ඇති. මම කියන්නේ නැහැ කාටවත් ඇඟිලි දික් කරන්නට අපිට අවසර නැහැ. ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔබගේ ස්වභාවය, ඔබගේ తත්වය ඔබ තේරුම් අරගෙන ඉන්නවා. නමුත් ස්වාමින් වහන්සේ අද උන්වහන්සේගේ වචනේ ඔබව සුවපත් කරලා ඔබ මේ දොරටුවෙන් පිට වෙලා යන්නේ මම ස්වාමින් වහන්සේ උදෙසා ගෝලයක ජීවත් වෙන්නට ඕන කියලා. හැලෙලූයා. එනිසා තමයි ස්වාමීන් වහන්සේගේ ආත්මයන් වහන්සේ මේ උදහසන ඔබට කතා කරන්නේ. මග්නිසාද උන්වහන්සේ කැමති වුණේ කිසිවෙක් විනාශ නොවේ, හැම කෙනෙක්ම සදාකාල ජීවනය ලබන්නට. ඒකයි උන්වහන්සේගේ කැමැත්ත. අපි ශුද්ධ යොහන් පොතේ 13 වෙනි පරිච්ඡේදයට එනවා. 34 වෙනි පදයේ සහ 35 වෙනි පදයේ 13 වෙනි පරිච්ඡේදයේ 34 සහ 35 වෙනි පද. අත්බල සන්නාදී ආදීලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. හැලෙලූයා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ස්ථානයේ තා ගැඹුරේ ගැඬවීමක් කරනවා. අදවසේ කී දෙනෙක් විශ්වාස කරනවද මේ සියල්ලම පැවතිලා තියෙන්නේ ප්‍රේමයේ මත කියලා? ප්‍රේමය කිව්වම සමාලට ඔබට අලුත් වචනයක් වෙන්න ඇති. ආදරය කිව්වම හැම කෙනෙක්ම දන්නවා. මේ ලෝකයේ සියලු කාරණාවන්ම පැවතිලා තිබෙන්නේ දෙවියන් වහන්සේගේ මිනිස්සුනි මේ ආදරය සහ ප්‍රේමය කියන කාරණාවන් මත. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ස්ථානයේ කියනවා යමෙක් උන්වහන්සේගේ ගෝලයෙක් නම් ස්වාමීන් වහන්සේ ඉදිරියේ එකිනෙකාට ප්‍රේම කරන්නට ඕනලු. එවිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැහැදිලිව කියනවා අපි එකිනෙකාට ප්‍රේම කරනවා නම් නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලෝම දැනගන්නට යනවා. ඔබට මතක ඇති යෙසාය පොතේ අපි මේ උදාසන කිව්ව 61 වෙනි පරිච්ඡේදයට ඇවිදී නුඹලාව දකින අය ස්වාමීන් වහන්සේගේ සේවකයෝ යයි නුඹලාට කියන්නට යනවලු. කී දෙනෙක් මේ ගැන සතුටු වුණාද? ඔබ සමහරවිට බයිබලයක් අරන් එද්දි සමහරවිට එළි නැහැ කියන අන්න බයිබල් කාරයෙක් යනවා කියලා. ආ කමන්නේ කොහොම කිව්වත් ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔවුන් දන්න භාෂාව වෙන්නේ කතා කරන්නේ. අපේ ස්වාමින් වහන්සේ ඉදිරියේ උන්වහන්සේගේ වචනයෙන් අපි දකිනවා නුඹලාව දකින අය සේනාවල ස්වාමින් වහන්සේගේ සේවකයෝයි නුඹලාට කියන්නට යනවා. කී දෙනෙක් මේ ගැන සතුටුද? අමාරය හැංගිලා ජීවත් වෙනවා කිතුණු ජීවිතේ. එදා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත නැගිටීම ගැන ශ්‍රාවකයෝ මහත් ප්‍රීතියෙන් සාක්ෂි දුන්නලු. අද දවසේ ඒ වගේ කී දෙනෙකුට ජූලිතකමක් තිබෙනවද යේසුස් වහන්සේ ඔබේ ස්වාමීන් වහන්සේ කියලා කියන්නට? යේසුස් වහන්සේ ඔබගේ ගැලුම් කරුවා නම් කියලා කියන්නට කී දෙනෙක් නිර්භයව ඉන්නවද?
Hallelujah. දෙවියන් වහන්සේගේ මිනිස්සුනේ පිටත සිටින අය ඔබේ පවුලේ අය ඔබගේ සහෝදරත්වය ඔබ දෙවියන් වහන්සේගේ ගෝලය කියලා දැනගන්නට යනවා ඔබට ප්‍රේමයේ තියෙද්දි. අද දවසේ මිනිස්සුන්ට වැඩිපුර ලැබෙන්නට ඕන මේ කාරණාව. ඔබට තේරෙනවද? කීදෙනෙක් දන්නවද ප්‍රේමයේ කියන කාරණාවේ අර්ථය? ඈ කොහොමද? මට ඔබ විග්‍රහ කරන්න. ප්‍රේමයේ කියන වචනේ අර්ථය කීදෙනෙක් දැනගෙන ඉන්නවද? කීදෙනෙක් දැනගෙන ඉන්නවද ප්‍රේමය කියන වචනේ අර්ථය? ස්වාමීන් වහන්සේ මෙස්සානේ මෙහෙම කියනවා, නුඹලා එකිනෙකාට ප්‍රේම කරනවා නම් නුඹලා මාගේ ගෝලයන් බව එයින් සියල්ලන්ම දැනගන්නට යනවා. හාලෙලූයා. අපි එකිනෙකාට ප්‍රේම කරනවා නම් ස්වාමීන් වහන්සේ පහදිලිව කියනවා දෙවියන් වහන්සේගේ මිනිස්සුනේ අපි උන්වහන්සේගේ ගෝලය බව ඒ මිනිස්සු හැම කෙනෙක්ම දැනගන්නට යනවා. ඉදිරි කැමතිද දැනගන්නට ඔබගේ පවුලේ අය ඔබ දෙවියන් වහන්සේගේ ගෝලෙක් කියලා? ඔබ කීදෙනෙක් කැමති වෙනවද ඔබේ සභාව දැනගන්නවට ඔබ දෙවියන් වහන්සේගේ ගෝලෙක් කියලා? ඔබ කැමතිද ඔබ ජීවත් වෙන සමාජයේ ඔබව දැනගන්නවට හඳුන්වනවට ඔබ දෙවියන් වහන්සේගේ ගෝලෙක් කියලා? කීදෙනෙක් කැමතිද? උන්වහන්සේ කියනවා ඔබ එකිනෙකාට ප්‍රේමය දක්වද්දී ඔබ දැනගන්නට යනවා ඔබේ ඔබ අවට ඉන්න හැම මිනිසෙකම දැනගන්නට යනවා ඔබ දිව්‍යන් වාසිකේ ගෝලේ කියලා. කෙනෙක් මම මගෙන් ප්‍රශ්නයක් අහයි, සබින්ම මේ ප්‍රේමී කියන්නේ මොකක්ද? සමහර අය උඩින්ම බලමින් සිටිනවා මේ ප්‍රේමී කියන්නේ මොකක්ද කියන එක ගැන. නමුත් දිව්‍යන් වහන්සේගේ අභියස මේ වචනය ගැන නම් අහලා තියෙනවා. ඔබට මං ඉතින් කෙටි හැඳින්වීමක් ඉක්මනින් මං ඔබට කියන්නට එනවා. ඔබ මා සමග පළවෙනි කොරින්තිය 13 වෙනි පරිච්ඡේදයට ඇවිල්ලා ඔබ ගෙදර ගිහිල්ලා මේක හොඳට කියවන්නට ඕන. මග්නිසන්ත ස්වාමීන් වහන්සේ කියනවා අපි එකිනෙකාට ප්‍රේම කරද්දී දෙවියන් වහන්සේ ඉදිරියේ අප ප්‍රකාශ වෙන්නට යනවා අපි දෙවියන් වහන්සේගේ ගෝලයෝ කියලා. හාලෙලූයා. 13 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයට මම ඇවිදින් ඔබ සමග කියවද්දී මටත් ඔබට තේරුම් යන්නට එනවා මේ ප්‍රේමය කියන වචනේ අර්ථය. ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තයි. ඉවසිලිවන්තකම තියෙන අය තුල ප්‍රේමය තියෙනවද? ඔව්, දේව වචනේ එහෙම කියනවා. ඔන්න බලන්න. ගුණවන්තකම තියෙද්දී ඒ අයට ප්‍රේමය තියෙනවා. හාලෙලූයා. ඊර්ෂ්‍යාව නැති තැන ඒ අයට ප්‍රේමය තියෙනවා. පාරට්ටු කරගන්නේ නැතිකම තියෙද්දී ඔවුන්ට ප්‍රේමය තියෙනවා. උඩුකුකම නැති තැන ප්‍රේමය තියෙනවා. අශෝභන ලෙස නොහැසිරීම තුල ප්‍රේමය තියෙනවා. තමාගේම කාරණා පමණක් සොයන්නේ නැතිකම තුල ප්‍රේමය තියෙනවා. කෝප වෙන්නේ නැති අය තුල ප්‍රේමය තියෙනවා. හැලෙලූයා. ඔබ මේ කාරණා කියවමින් ඉන්නවද? අපි තව බලන හැටි කියවන්නට යනවා. නපුර ගණන් ගන්නේ නැති තැන ප්‍රේමය තියෙනවා. අධර්මිෂ්ඨකම ගැන ප්‍රීති නොවී සැබෑව සමග ප්‍රීති වෙද්දී ඒ ස්ථානයේ ප්‍රේමය තියෙනවා. සියල්ල දරා ගැනීම තුළ, සියල්ල විශ්වාස කිරීම තුළ, සියල්ල බලාපොරොත්තු වීම තුළ, සියල්ල ඉවසීම තුළ ප්‍රේමය තියෙනවා. දැන් ඔබට තීරණය කරන්නට පුළුවන් ඔබේ ජීවිතයේ ප්‍රේමය තියෙනවද කියලා. හැලෙලූයා. බොහෝ මිනිසුන් කියනවා මම ගොඩාක් ආදරේ අපේ දරුවන්ගෙන් එහෙම ආදි කොච්චර අපිට ආදරේද කියලා අත් දෙක දිගහැරලා පුළුවන් නම් අත් දෙක ගලවල ඈතට විසි කරන්නට උත්සාහ කරනවා. දෙවියන් වහන්සේගේ මිනිස්සුනේ මා විශ්වාස කරනවා. අපි කතා කරනවා පමණක් නොවේ ස්වාමීන් වහන්සේගේ වචනේ තුල ජීවත් වෙන්නට ඕන. අපි තුල තිබෙන්නට යුතු ප්‍රේමය මේක ආකාරව තිබෙන්නට ඕන කියලා උන්වහන්සේගේ වචනේ පැහැදිලිව කතා කරනවා. අපි එකිනෙකා ගැන ප්‍රේම කරන්නේ නැත්නම් කොහොමද සසු සෙනග අපි දෙවියන් වහන්සේගේ ගෝලියෝ කියලා කියන්නට යන්නේ? අපිට ඉවසන්නට බැරි නම්, අපි අශෝභන ලෙස හැසිරෙන්නේ නැත්නම්, නපුර ගණන් ගන්නේ නැත්නම් අපිට පුළුවන් අපි දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රේම තිබෙනවා කියලා කතා කරන්නට. දෙවියන් වහන්සේගේ මිනිස්සුනේ තමන්ගේ සිත තුල මේ වෙලාවේදී ශබ්ද නගලව වහන්නට ඕන. සබවිම මේ ප්‍රේමය තුල මම තවම සම්පූර්ණ වෙලාද? ස්වාමීන් වහන්සේ කැමති ලෙස මගේ ජීවිතය සම්පූර්ණ වෙලාද මම ස්වාමීන් වහන්සේගේ ගෝලෙක් බවට පරිවර්තනය වෙන්නට? කීදෙනෙක් කැමතිද ස්වාමීන් වහන්සේගේ ගෝලෙක් කියන්නට? හලෝ. ස්වාමීන් වහන්සේ ඔබව කැඳවුවේ ඔබ කැමති වුණත් නැති වුණත් උන්වහන්සේගේ ගෝලෙක් ලෙස.
එනිසා දෙවියන් වහන්සේගේ යහපත් මිනිස්යනේ අපේ ජීවිතයෙන් අපි ළඟ ඉන්න අසල්වසියාට, අපේ මිත්‍රයාට, අපේ සහෝදරයාට ප්‍රේමය නැත්තම් එයයි කොහොමද කියන්නට එන අපේ දෙවියන් වහන්සේගේ ගෝලයෝ කියලා. අද බොහෝ මිනිසයන් ගෞරවය ලබන්නට කැමති වෙනවා. නමුත් ඒ ගෞරවය ලබන්නේ යම් කිසි ක්‍රියාවක් කරලා අවසානයේදී නෙමෙයි. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අපි ප්‍රේම කරද්දි තමයි සෙසු සෙනඟ අපිට කියන්නට යන්නේ අපි දෙවියන් වහන්සේගේ ගෝලයෝ කියලා. කිදෙනෙක් විශ්වාස කරනවද යේසුස් වහන්සේගේ සිත ඔබට තියෙනවා කියලා? කිදෙනෙක් විශ්වාස කරනවද යේසුස් වහන්සේගේ සිත ඔබට තියෙනවා කියලා? ඇහුන්නේ අනිත් අය විශ්වාස කරන්නේ නැද්ද? ආ උන්වහන්සේගේ වචනේ අපි පළවෙනි කොරින්තු පොතට එමු. දෙවෙනි පරිච්ඡේදය 16 වෙනි පදයට. අපි පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සිත අපිට තියෙනවා කියලා. හැලෙලුයා. කීදෙනෙක් විශ්වාස කරනවාද ඒ දෙවියන් වහන්සේ ප්‍රේමය කියලා? හැලෙලුයා. උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ ගෝලත්වයේ තුල යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඇතුව මම සහ ඔබ ඔබේ ජීවිතය ගත කරන එක. උන්වහන්සේ තමගේ ගෝලයන්ට කතා කළේ උන්වහන්සේට ළඟ නැති කාරණාවක් නෙවෙයි. ස්වාමීන් වහන්සේ මේ වෙලාවේදී ඔබට දේශනා කරන්නේ, කතා කරන්නේ, ශ්‍රද්ධාවෙන් වහන්සේ ඔබට කතා කරන්නේ උන්වහන්සේ ළඟ නැති ප්‍රේමයක් ඔබට දක්වන්නට නෙමෙයි. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ සිත මේ වෙලාවේදී ඔබ තුල තියෙනවා. එලෙස තමයි ස්වාමීන් වහන්සේ ඔබව උන්වහන්සේගේ කැඳවීම තුල උන්වහන්සේ ඔබව සම්පූර්ණ කරලා තිබෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඔබට තියෙනවා. ඔබ ළඟ ඉන්න කෙනාට කියන්න, ක්‍රිස්තුස් වහන්සේගේ සිත මේ වෙලාවේදී මට තියෙනවා. සමහර වෙලාවට ඔබ මේක දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා ඔබගේ සිතට ක්‍රියා කරන්නට කැමති ලෙස ක්‍රියා කරන්නට කැමති ආකාරව ක්‍රියා කරන්න ඔබ කිතුණු මෙක්කලා ඔබේ සිතට ඔබ ඉඩ දුන්නා. දෙවියන් වහන්සේගේ මිනිස්සුනි උන්වහන්සේ උන්වහන්සේගේ ගෝලයක් කරලාමව උන්වහන්සේටම වෙන් කරලා ගත්තේ උන්වහන්සේගේ සිත දීලා ඒ සිත මාතුල ක්‍රියාත්මක වෙන්නට. තමන්ගේ ශ්‍රාවකයන්ට උන්වහන්සේ කතා කළා මම ප්‍රේමය. ඒ නිසා නුඹලා එකිනෙකාට ප්‍රේම කරන්නට ඕනා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා අපි එලෙස එකිනෙකාට අපි අසල්වාසියාට අපි ප්‍රේම කරද්දී ඒ අය දැනගන්නට යනවා අපි උන්වහන්සේගේ අනුගාමිකයෝ, උන්වහන්සේගේ ශ්‍රාවකයෝ, උන්වහන්සේගේ ගෝලයෝ කියලා. හැලෙලුයා. අපි ළඟ ඒ ප්‍රේමය නැතිනම් අපිට කියන්නට පුළුවන් අපි යේසුස් වහන්සේ ප්‍රේමයේ කියලා. ආන මනුෂ්‍ය පිළිගන්නට යනවද? හලෝ. ඔබ ළඟ නැති දේ ගැන ඔබ කතා කරද්දී ඔබේ අසන වචන අසන මිනිසයා පිළිගන්නට යන්නේ නැහැ ඔබේ සුභාරංචිය. ඔබේ සාක්ෂිය පිළිගන්නට යන්නේ නැහැ ඔබ ළඟ නැති දෙයක් ඔබ කතා කරද්දී. ඔබ කතා කරන සුබ පණිවිඩය, ඔබේ සාක්ෂිය, ඔබේ ජීවිතයේ ක්‍රියාවෙන්, ඔබේ වචනයෙන්, ඔබේ හැසිරීමෙන් දිව්‍යන් වහන්සේ ඉදිරියේ පෙන්විය යුතුයි. මක්නිසාද ස්වාමීන් වහන්සේ ඔබව උන්වහන්සේගේ ගෝලෙක් ලෙස කැඳවලා තිබෙනවා? අද බොහෝ මිනිසයන් සුභාරංචිත යනවා, හිස්සතින් යනවා, හිස්සතින් එනවා. ඇයි? දෙවියන් වහන්සේ ඉදිරියේ ඔවුන්ට දකින්නට තරම්, සලකන්නට තරම් අගයක් නැති කාරණා ඔවුන්ගේ ජීවිතෙන් පිරීලා උන්වහන්සේ කැමති ගෝලෙකගේ කාරණා ඔවුන්ගේ ජීවිතයේ සම්පූර්ණ වෙලා නැහැ. උන්වහන්සේ කැමති වෙනවා ඔබේ ජීවිතයේ ප්‍රේමය තිබෙනවා දකින්නට. එවිට සෙසු සෙනඟ කියන්නට එනවා මෙයා සබවින්ම යේසුස් වහන්සේගේ ගෝලෙක්, මෙයා සබවින්ම යේසුස් වහන්සේගේ අනුගාමිකෙක්, ශ්‍රාවකෙක්. මක්නිසාද ඔහු තුල ප්‍රේමය තියෙනවා. ප්‍රේමය කියන වචනේ අකුරු තුනක් වුණාට දෙවියන් වහන්සේගේ මිනිස්යනේ ඒක සංක්ෂිප්ත වෙලා තිබෙන. ඒක අපි විකාශනය කරලා, ඒ කියන්නේ අපි ඒක පුළුල් කරලා බලද්දී ස්වාමින් වහන්සේගේ වචනේ අපි ඉගෙන ගත්ත 13 වෙනි පරිච්ඡේදයේ පළවෙනි කොරින්ති පොතේ ස්වාමින් වහන්සේ මේ ප්‍රේමය කියන අර්ථයට කොපමණ අර්ථයන් ස්වාමින් වහන්සේගේ සභාවට උන්වහන්සේ දීලා තිබෙනවද කියලා ඔබ තේරුම් අරගෙන ඉන්නවද? හලෝ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රේමය. අපි පළවෙනි යොහන් පොතේ එමු. ඇයි අපි ස්වාමින් වහන්සේගේ මිනිස්යනේ ප්‍රේමයේ සිත අපිට ඕන?
ස්වාමීන් වහන්සේ කතා කරන ගෝලයෙක් නම් උන්වහන්සේ උදෙසා පෙනී සිටින ගෝලයෙක් නම් උන්වහන්සේ ඉදිරියේ ප්‍රේමය අවශ්‍යයි. අපි තුන්වෙනි පරිච්ඡේදයට එන්නට යනවා. සමාවෙන්න හතරවෙනි පරිච්ඡේදය. පළවෙනි යොහන් පුතේ 16වෙනි පරිච්ඡේදයේ ඉඳලා Hallelujah. Dah hati ni pade. Devian Mahanse ne prashan saave vakila Devian Mahanse ke shuddha senaga kiyanne te yanawa. Hallelujah. Yesus Swansege wacana itu apa adili? Wahyuan tu ma, oge palamini samanya patre menusikian awa. Devian wahsse premeai, premee pavadina Devian wahsse tulah sitin awa. Devian wahsse the awu tulah sitin sekon wahsse senaga kide ne comment kila kian ntean awa. Devian wahsse premeai, premee tulah sitin lagi na Devian wahsse tulah inne awa. Devian wahsse the awu tulah tila inne ntean awalu. Hallelujah. අප තුල ප්‍රේමය සම්පූර්ණව තිබීම නම් හොඳට පැහැදිලි වහ ගන්න 17 වෙනි පදේ අප තුල ප්‍රේමය සම්පූර්ණව තිබීම නම් ඒතනන් වහන්සේ සිටින ආකාරයටම අපි මේ ලෝකයේ සිටීම කීදෙනෙක් විශ්වාස කරනවද කීදෙනෙක් විශ්වාස කරනවද ඔබ ප්‍රේමය සම්පූර්ණත්වය ඇතුව ඉන්නවා කියලා ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රේමයේ සම්පූර්ණත්වය ඇතුව සිටිනවා කියලා ඔබට ඔප්පු කරන්නට පුළුවන් වෙන්නේ යේසුස් වහන්සේ සිටි ලෙසම ඔබ මේ ලෝකයේ සිටීම අමාරු වෙන්නට යයි. ඔබ පළවෙනි කොරින්ති දෙවෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ කිව්වා ක්‍රිස්තුස් වහන්සේගේ සිට ඔබට තියෙනවා. හැලෙලූයා. ක්‍රිස්තුස් වහන්සේ ඔබට උදව් කරන්නට යනවා. ශුද්ධාත්මන් වහන්සේ ඔබට උදව් කරන්නට යනවා. උන්වහන්සේගේ ගෝලත්වය ඔබේ ජීවිතය තුල සම්පූර්ණ වෙන්නට. මග්නිසාද ඒ ප්‍රේමය තුල සිටින අය ස්වාමින් වහන්සේ තුල සිටින්නට යනවා. ස්වාමින් වහන්සේද ඔවුන් තුල සිටින්නට යනවා. ඒ ප්‍රේමය සම්පූර්ණ වීම නම් දිව්‍ය වහන්සේගේ මිනිසෙනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඇති ජීවිතයක්, ක්‍රියාව ඇති ජීවිතයක් අපි මේ පොළවේ ගත කිරීම. කෙදිනෙකුට පුළුවන් දේ උන්වහන්සේගේ ගෝලයක් වෙන්නට. උන්වහන්සේ කැඳවල තිබින්නේ ඒකට. ඔබේ හදවතට මේ වෙලාවේදී තට්ටු කරලා කියන්න. උන්වහන්සේ ඔබව කැඳවි උන්වහන්සේගේ ගෝලයක් වෙන්න. උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න උන්වහන්සේ ඔබව කැඳවල තිබෙනවා. ඒක තමයි දිව්‍යන් වහන්සේ ඔබගින් බලාපොරොත්තු වෙන්නේ. අපි දිව්‍යන් වහන්සේගේ මිනිස්සුනි අපි දෙමෝපියන් හැටියට අපේ දරුවන්ගෙන් බොහෝ දේවල් බලාපොරොත්තු වෙනවා. ඇත්තද? එයලා යහපත් ජීවිතයක් ගත කරන්නට ඕන. එයලා සමාජයේ උසස් ස්ථානවලට එන්නට ඕන. එයලා උදෙසා අපගේ කැපවීම වතුර යන්නේ නැතුව අලංකාර ප්‍රතිඵල අපේ ජීවිතය අපේ දැස් වලින් දකින්නට ඕන කියලා දෙමෝපියන් අපි අපේක්ෂාවෙන් ඉන්නවා. ඉදිරි මේක අගය කරනවාද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පූජා වුණේ ඔබට අලංකාර ජීවිතයක් දෙන්නට. හැලෙලූයා. එනිසා ස්වාමීන් වහන්සේගේ කැමැත්ත ඔබ උන්වහන්සේ ඉදිරියේ මහිමාන්විත ජීවිතයක් ඔබ මේ පොළවේ ගත කරන එක ළඟින් ඉන්න කෙනාට ඇහෙනවද? හැලෙලූයා. එනිසා දෙවියන් වහන්සේගේ මිනිස්සුනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රේම කළාසේ අපි අපේ සල්වාසියාට අපේ සහෝදරයාට අපේ සහෝදරියට අපි විසින් ප්‍රේම කරන්නට ඕන. ඒ අය ස්වාමීන් වහන්සේගේ ගෝලියෝ. හැලෙලූයා. ඒ අය ස්වාමීන් වහන්සේගේ ගෝලියෝ. අපි මාක් සුභාරංචි 8වෙනි පරිච්ඡේදයට එනවා. This 7th verse is 35th verse. කීදෙනෙක් ගේ හදවත් තුල ඔබට මේ වෙලාවේදී තේරෙනවද දෙවියන් වහන්සේගේ මිනිස්සුනේ ඔබ දැන් කොබමණ ප්‍රමාණයකට ගෝලයක් වගේ වැඩ කරනවද? හලෝ කොබමණ ඔබේ ජීවිතයේ ගෝලයක් හැටියට සම්පූර්ණ වෙලා තිබෙනවද? තව කොබමණ හිස් දැන් තියෙනවද කියලා උන්වහන්සේගේ වචනේ අපි කතා කරද්දී අපි වචනේ අපි මෙනෙහි කරද්දී අපි වචනේ ඉගෙන ගන්නද්දී අපේ ජීවිතයේ අපේ දුර්වලකම් අපිට තේරෙනවා. ස්වාමින් වහන්සේ කැමති උනේ
ඒ ස්වර්ගික පියනන් වහන්සේ සම්පූර්ණව ඉන්නවා වගේ අපිත් අපේ මුළු කාරණාවලදී සම්පූර්ණව ඉන්න එක. අපි මේ ස්ථානෙට එන්නට යනවා. 34 වෙනි පදේ. හල්ලෙලූයා. අපි මේ ස්ථානේ දකිනවා එවිට උන්වහන්සේ සමූහයා තමන් ගෝලයන් සමග ළඟට කැඳවා ඔවුන්ට කියනසේ. කවුරුද මේ යේසුස් වහන්සේ කැඳවන්නේ? උන්වහන්සේගේ ගෝලයන් සමූහයා උන්වහන්සේ ළඟට කැඳවලා කියනවා, කවරෙක් නමුත් මා පස්සේ එන්නට කැමති නම් ඔහු තමාගේ කැමැත්ත අත්හැර තමාගේ කුරුසිය රැගෙන මා අනුව ඒවා. ඔබේ බයිබලේ එහෙම සඳහන් වෙලා තියෙනවද? යමෙක් කැමතිද යේසුස් වහන්සේගේ ගෝලයෙක් වෙන්නට, ඒ අය තමන්ගේ කැමැත්ත අත්හැරලා යේසුස් වහන්සේ අනුව එන්නට ඕන කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. අද දවසේ කී දෙනෙක් මේ කාරණාව තුළ සම්පූර්ණ වෙලා ඉන්නවද? තමන් කැමති දෙයට වඩා දෙවියන් වහන්සේගේ කැමැත්ත මාතුල සිදුවෙන්නට ඕන කියලා කී දෙනෙක් අදිෂ්ඨාන කරගෙන ඉන්නවද? අද දවසේ බොහෝ කිතුනුවන් පවා විනාශ වෙන දේ පස්සේ, ලෞකික දේ පස්සේ, తాවකාලික විනෝදයක් ගෙන දෙන්නව කාරණා පස්සේ දුවමින් ඉන්නවා. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යනි, ජය ජීවිතේ යාඥා ගෘහය ඔබ කැමතිද යම් අයෙක් යේසුස් වහන්සේගේ ගෝලෙක් වෙන්න? තමාගේ කැමැත්තට වඩා දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔහුගේ ජීවිතයේ පළවෙන ස්ථානයේ තියෙන්නට ඕන. හැලෙලූයා. තමන්ගේ කැමැත්තට වඩා දෙවියන් වහන්සේගේ කැමැත්තට අපි අපේ ජීවිතය ඉඩ දෙන්නට ඕන. අද බොහෝ මිනිසයන් දෙවියන් වහන්සේගේ කාරණා වෙලාව ඉතුරු නොත් කරන්නට සූදානම් වෙලා ඉන්නවා. තමන්ගේ ඒ බාහිර කාරණාවන්, ඒ සියලු කාරණාවන් වලට තමන්ගේ මුළු කැමැත්ත, මුළු ශ්‍රමය, මුළු ශක්තිය යොදලා දෙවියන් වහන්සේට අඩු ස්ථාන තමන්ගේ ජීවිතවල වෙන් කරලා තිබෙනවා. එයට පුළුවන් දෙවියන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්නට. උන්වහන්සේ පහදිලිව මේ ස්ථානයේ කියනවා, මා පස්සේ එන්නට කවරෙක් නමුත් කැමති නම් ඔහු තමාගේ කැමැත්ත අත්හැර තමාගේ කුරුසිය රැගෙන මා අනුව ඒවා. මක් නිසාද තමාගේ ජීවිතය ගලවන්නට කැමති කවරෙකුට නමුත් ඒක නැති වෙන්නට යනවලු. ඔබට තේරෙනවද කොපමණ අවධානයක් තිබෙනවද කියලා? ඔබ තෝරගන්න කාරණාවත් එක්ක ඔබගේ ජීවිතයේ මානසික කාරණාවන් තවම ප්‍රමුඛත්වයේ තබාගෙන ඉන්නවනම් ඔබේ ජීවිතයේ අද දවසේදීත් අනතුරේ දිවෙන් වහන්සේගේ මිනිස්යනේ. ස්වාමීන් වහන්සේ පැහැදිලිව කියනවා, අපේ ජීවිතයේ ගලවා ගන්නට කැමති කවුරුවෙන් කෙනෙක් ඉන්නවද? ඒක නැති වෙන්නට යනවා. ඇයි? තමන් කැමති ජීවිතයක් ගත කරන එක නෙවෙයි ස්වාමීන් වහන්සේ ඔබව මාව කැඳවලා තිබෙන්නේ. උන්වහන්සේගේ කැමැත්ත කරන උන්වහන්සේගේ ගෝලයෙක් ලෙස උන්වහන්සේ ඔබව මාව කැඳවලා තිබෙනවා. අදවසේ ගෝලත්වය තුළ ස්වාමීන් වහන්සේගේ යහපත් මිනිස්යනේ, උන්වහන්සේගේ කැමැත්ත අපේ ජීවිතේ පළවෙනි ස්ථානයේ තියෙන්නට ඕන. ඉදිරි ආසනයේ තියෙන්නට ඕන. ඉදිරි පෙළේ ඔබේ දිව්‍යන් වහන්සේගේ කැමැත්ත ඔබේ ජීවිතය තුළ සිදු වෙන්නට ඕන. උන්වහන්සේ පැහැදිලිව කියනවා, මානිසාද සුභාලංච නිසාද තමාගේ ජීවිතේ නැති කරගන්න කවරෙක් නමුත් ඒක ගලවා ගන්නට යනවා. හැලෙලූයා. යේසුස් වහන්සේ නිසාත්, ඒ සුභාරංචිය නිසාත්, ඒ සාක්ෂිය නිසාත් යමෙක් ඒක නැති කරගන්නට එනවද? ඒක ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඔබට ලැබෙන්නට යනවා. මේ වෙලාවේදී අපි විසින් තේරුම් ගන්නට ඕන දිව්‍යන් වහන්සේගේ මිනිස්යනි, මගේ ජීවිතය උන්වහන්සේ කැමති සාක්ෂිය ගොඩනගන්නට ඕන. ඔබේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ කැමති සාක්ෂිය ගොඩනගන්නට ඕන. සමහර වෙලාවට ඔබ කැමති ආකාරය නෙවෙයි වෙන්නට පුළුවන් ඔබේ ජීවිතේ ගත වෙන්නට. ලෝකේ මිනිසයන් වගේ අපි ඔය ඒ ලෞකික දේවල් තුළ ප්‍රීති වෙන්නා වූ අපේක්ෂාවන් අපේ ජීවිතේ තවම ඉතුරු වෙලා තිබෙනවා නම් අපිට බෑ ස්වාමින් වහන්සේගේ ශ්‍රාවකයෙක් ලෙස මුළු කැමැත්ත තුළ ජීවත් වෙන්නට. එනිසා තීරණ කරන්නට දෙවියන් වහන්සේ ඔබට අයිතියක් දීලා තිබෙනවා. හාලෙලූයා. දෙවියන් වහන්සේ ඔබට තීරණ කරන්නට අයිතියක් දීලා තිබෙනවා. මග්නිසන්ද ස්වාමින් වහන්සේ කිව්වේ,
අපි උන්වහන්සේගේ ගෝලයෙක් කියලා. උන්වහන්සේගේ ගෝලයෙක් නම් අපි අපේ කැමැත්ත අත්හැරලා දෙවියන් වහන්සේගේ කැමැත්තට අපි අපේ ජීවිතය යටත් කරන්නට ඕන. උන්වහන්සේ පැහැදිලිව එකයි කිව්වේ. අපි ස්වාමිනී ස්වාමිනී කිව්වට ප්‍රමාණවත් නැහැ ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න. එනිසා දෙවියන් වහන්සේගේ බුද්ධිමත් සෙනග මේ වෙලාවේදී ඔබ තීරණයක් ගන්නට ඕන. ඔබ ස්වාමින් වහන්සේ ඉදිරියේ උන්වහන්සේගේ කැමැත්ත කරනවද? තවමත් ඔබේ ජීවිතේ කැමැත්ත කරන්නට ඔබ ඔබට ඉඩ දෙනවද? ඒ දෙවියන් වහන්සේ කොබමණ යහපත්ද? ඇයි බය වෙලා වගේ? ස්වාමීන් වහන්සේ අපරාධය භූගෝලික ලෙස කැඳවුවා කියලා සමහර අයට හිතෙනවද දන්නේ? ඔබ දන්නවද දෙවියන් වහන්සේ කුරුසෙට ගියා ඔබව මාව නිදහස් කරන්න. යේසුස් වහන්සේ එදා කුරුසයේ නිර්වස්ත්‍ර වුණා ඔබව මාව පළඳවන්නට. යේසුස් වහන්සේ කුරුසයේදී දිලිදුණා ඔබව මාව පොහොසත් කරන්න. උන්වහන්සේ එදා කුරුසයේදී මිලයක් නැති නොවටිනා කෙනෙක් වුණා ඔබට මට මිලයක් දීලා උසස් තැනක යේසුස් වහන්සේ සමග නැගිටවන්නට. හැලෙලූයා. ඔබේ දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ බොහෝ දේ කරලා තිබෙනවා. උන්වහන්සේ අපේ ජීවිතේ බොහෝ දේ කරලා තිබෙනවා. අපිට නැහැ කියන්නට බෑ. අපි උන්වහන්සේ ඉදිරියේ සාක්ෂිකාරයෝ. අපි අපේ ජීවිතය දෙස බලද්දී නොවටින අපව අපේ පාපය නිසා සැබවින්ම සදාකාල මරණය අපිට අයිති වෙලා තිබුණා. නමුත් ස්වාමින් වහන්සේ ඒ නිරයෙන් අපේ මාර්ගය අවසන් කරලා ස්වාමින් වහන්සේගේ සදාකාල ජීවණයට උන්වහන්සේ අපව පමුණුවලා තිබෙනවා. හැලෙලූයා. අපි ජීවිතේ උන්වහන්සේට අයිති. ඔබ කොරින්ති පොතේ දකින්නවා අපේ ශරීරයන් තුලින් දිවෙන් වාසයට ජීවමාන යාගයක් ඔප්පු වෙන්නට ඕන. මග්නිසාද යේසුස් වහන්සේගේ රුධිරයෙන් මිල කරලා උන්වහන්සේ අපව මිලට අරගෙන තිබෙනවා. එනිසා අපි අපටම අයිති නැහැ. කීදෙනෙක් පිළිගන්නවද? අපි ස්වාමින් වහන්සේට අයිති සෙනගක්. උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ කැමති ලෙස ජීවත් වෙන්නට ඕන. ඔබ ස්වාමින් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්නට ආශාව තියෙනවා නම් පමණක් ඔබ මේ කාරණාවට එකඟ වෙන්නට ඕන. අකමැති අය ගැටලුවක් නැහැ. ස්වාමීන් වහන්සේ කියනවා එලිදරව පොතේ 22 පරිච්ඡේදයේ උන්වහන්සේගේ ඒ නුවරට ඇතුල් වෙන්නට කැමති අය ඒ යහපත කරන අය මතුත් යහපත කරන්න ඇතුල් වෙන්නට ඕනකමක් නැති අය මතුත් අධර්මිෂ්ඨකම් කරන්නට කියලා ස්වාමීන් වහන්සේගේ දූතයා යොහන්ට එලිදරව කරනවා. ඔබ කියවල තිබෙනවද? අපි යමු 22 පරිච්ඡේදයට. 11 පදේ අධර්මිෂ්ඨ තැනත්තා මතුත් අධර්මිෂ්ඨකම් කරාවා. අපවිත්‍ර තැනත්තා මදුත් අපවිත්‍ර කරනු ලබාවා. ධර්මිෂ්ඨ තැනත්තා මදුත් ධර්මිෂ්ඨ කරනු ලබාවා. ශුද්ධ තැනත්තා මදුත් ශුද්ධ කරනු ලබාවා. 14 පදය ජීවන වෘක්ෂයට පැමිණෙන්නට අයිතිවාසිකම ලැබෙන පිණිසත් දොරටු වලින් නුවරට ඇතුල් වන්නට පුළුවන් වන පිණිසත් තමන්ගේ සලු සෝදා ගන්නා වූ තැනැත්තෝ ආශිර්වාද ලද්දෝය. ඔබේ බයිබලයේ එහෙම තිබෙනවා නම් ආමෙන් කියලා කියන්නට යනවා. තීරණය ඔබේ අතේ. ස්වාමීන් වහන්සේ ඉදිරියේ තීරණය ඔබ යතේ. ඔබ උන්වහන්සේගේ ශ්‍රාවකෙක් ලෙස ජීවත් වෙනවද? තවමත් ඔබ ආත්මික බිලිඳෙක් ලෙස ජීවත් වෙනවද? තීරණය ඔබ යතේ.